นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะสัทธาวันตะภิกขุทุนีอะดะตะเอลมิลาทียะนะวิสักපුරපසළොස්වක පොහොය දවසේ මේ පින්වතුන් සෑම දෙනාම තමන්ගේ නිවසේ හෝ ඒ සීල් සමාදන් වීමට සුදුසු වෙනත් ස්ථානයක අෂ්ටාංග සීලය සමාදන් වෙලා මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ඒ අන්තර්ජාලය ඔස්සේ පවත්වන ඒ ධර්ම දේශනාවකට සවන් දීමටයි.මේ පොහොය වැඩසටහන් විශාල ප්‍රමාණයක් අපි රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුවත් ඒ වගේම වසංගත තත්ත්වය අනුවත් මේ අන්තර්ජාලයේ සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන ආවා. අද දවසේ ඒ මීට පෙර පවත්වාගෙන ආපු ඒ ධර්ම දේශනා මාලාවේම තවත්දේශනාවක් තමයි සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පින්වතුන් දන්නෝ අපි මීට පෙර පැහැදිලි කරගෙන ආවේ මහා වේදල්ල සූත්‍රය පොය වැඩසටහන් වෙනුවෙන්. මේ මහා වේදල්ල සූත්‍රය කියන්නේ මහා කොට්ටික මහරහතන් වහන්සේත් සරියුත් මහරහතන් වහන්සේත් අතරසිදුවන ප්‍රශ්න සාකච්ඡාවක්. ඇත්තටම මේ රහතන් වහන්සේලාට ධර්මයේ පිළිබඳ ප්‍රශ්නයක් කියන්නේ නැහැ. නමුත් උන්වහන්සේලා එදා හිටියේ මේ ධර්මයේ මුලාවකටපත් වෙලා තියෙන වැරදි අදහස් තියෙන හාමුදුරන් වහන්සේලා උදෙසා වර්තමානයේ බිහිවෙන සියලුම ශ්‍රාවකයන්ට ප්‍රයෝජනය සඳහා තමයි මේ සාකච්ඡා පවත්වලා තියෙන්නේ.ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මයේ වරදින තැන් ඒ වගේම නොමග යන තැන් ඉලක්ක කරගෙන මේ සාකච්ඡාව පවත්වලා තියෙන නිසාවෙන් මෙහි ඇති ධර්ම කරුණු ගත්තම ගැඹුරු ස්වභාවයක් තියෙනවා. දැන් මීට පෙර අපි මේ මහවේදල්ල සූත්‍රයේ මහකොට්ටික මහරහතන් වහන්සේඅසන ලද ප්‍රශ්න 9ක් සාකච්ඡා කරා. අද 10වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි අපිට ධර්ම කරුණු පැහැදිලි කරන්න සිදු වෙන්නේ. ඒ 9වෙනි ප්‍රශ්නය ඇත්තටම වැදගත් දෙයක්. මහකොට්ටික මහරහතන් වහන්සේ අහන්නේ දැන් ලෝකයා නැත්තම් මේ සංසාර විමුක්තියක් හොයන අධ්‍යාත්මික මොනෝහරි පුහුණුවක් ලබන සංසාර විමුක්තිය භෞතික පුහුණුවකින් කවදාවත් ලැබෙන්නේ අධ්‍යාත්මික පුහුණුවක් තිබිය යුතුයි. මේ අධ්‍යාත්මික පුහුණුවේදී රැවටෙන මූලික ස්ථානය උදාහරණයක් විදිහට ආලාරපාලාම උද්දකාරාම පුත්‍ර වගේ ඒ අධ්‍යාත්මික ගුරුවරුත් රැවටුණු තැනක් තියෙනවා. මෙන්න මේ රැවටුණු තැන බොරුවක් මේකෙන් නැත්තම් මේගොල්ලන්ට මේ මුලාවකට පත් වෙන්න හේතු උනේ කුමක්ද කියන මූලික ධර්ම න්‍යාය තමයි ඔය 9වෙනි ප්‍රශ්නේ තුල තියෙන්නේ. දැන් ඒකයි මහකොට්ටික මහරහතන් වහන්සේ අහන්නේ. උන්වහන්සේ අහන්නේ මං ගිය ගමන ගිය වාරයේදී ඒ 9වෙනි ප්‍රශ්නේ පැහැදිලි කරා ටිකක්. එතෙන්දී සරලව කියනවනම් මෙන්න මෙහෙම දෙයක් අහන්නේ මේ. දැන් මනෝ විඥානයේ පාරිශුද්ධ තත්වයකට පත් වෙන්නේ කොහොමද කියලා එදා භාරතයේ හිටිය ඒ මහණ බමුණෝ ආජීවකයෝ ඒ වගේම ආධ්‍යාත්මික පුහුණු ලබපු අය හඳුනගෙන තිබුණා. මේ දඹදිව හිටිය තේරුම් දෙනා නෙමෙයි මේ. කාමාවචන මානසික තත්ත්වයේ ඉවත් කරලා මේ මනෝ විඥානයේ පිරිසිදුම තත්ත්වය මොකද්ද? ඒ තත්ත්වය තමයි ධර්මානුකූලව කියන්නේ රූපාවචර හතරවෙනි ධානය කියලා. මේ රූපාවචර හතරවෙනි ධානය එතකොට
සිතක ස්වරූපයක්. දැන් සිත කියන්නේ විඤ්ඤාණය. එහෙමනම් මේ මෙන්න මේ අරූප රූපාවචර හතරවෙනි ධ්‍යානයේ පිරිසිදු මනෝ ඉන්ද්‍රියෙන් හටගන්න එක. පිරිසිදු මනෝභාවය. එතන කොච්චර පිරිසිදුද කියනවා නම් පංච නීවරණ නැහැ. අකුසලයේ නැහැ. දැන් අකුසලයේ තියෙන නැති තැනක දුක නැහැ. නීවරණ යටපත් වුණාම කාමාවචර මානසික තත්ත්වයේ නැහැ. ඒකයි රූපාවචර මානසික තත්ත්වයක් කියන්නේ. ඒ වගේම වේදනාව සුඛ වේදනාවක් නැහැ, දුක්ඛ වේදනාවක් නැහැ, තියෙන්නේ අදුක්ඛම සුඛ වේදනාව. ඒක හින්දා රූපාවචර හතරවෙනි ධ්‍යානෙ නම් කරන්නේ උපේක්ඛා ඒකග්ගතා සහිත හතරවෙනි ධ්‍යාන. මෙන්න මේක තමයි පිරිසිදු මනෝ විඥානය. මේක දැන් අපිට බණහන අයට ප්‍රායෝගිකව නැති වුණාට එදා අධ්‍යාත්මික ලෝකයේ ඔය ආගම් වල මේක ලබාගත්ත පිරිස ඉඳලා තියෙනවා. ඒ හැමෝටම මේ විඤ්ඤාණය එක හා සමාන ප්‍රතිඵල දෙන්නේ. මෙන්න මෙතන ඉඳලා තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයයි එදා ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ඒ අනුසාරයෙන් බිහි වෙන ආගම් සියල්ලගේම ධර්ම න්‍යාය වෙනස් වෙන්නේ. දැන් මහකොට්ටික මහරහතන් වහන්සේ දන්නවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය වෙලා මේ පැවිදිලා ඉන්න පිරිස බොහෝ විට බුදුහාමුදුරුව පෙන්නන විමුක්තිය, සංසාර විමුක්තිය මේ රූපාවචර හතරවෙනි ධානය මට්ටමේ මානසික තත්ත්වයෙන් ලබා ගන්න එකක් කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද භාවනා කරනකොට සමත භාවනාවක් දියුණු වෙනකොට මේ தත්ත්වයේ ඉබීමේ පුජ්‍යලයාට ලැබෙනවා. හරියට පුරුදු කරනවා නම්. ඒක නිසා වෙන්නේ දැන් මහාකොට්ටික මහරහතන් වහන්සේ දන්නවා එදා මේ සාකච්ඡාව සිදු වෙන වෙලාවේ වැඩ සිටින වාඩි වෙලා ඉන්න මේ සාකච්ඡාවට සමන් දෙන හුඟක් හාමුදුරුවෝ මේ මුලාවට පත් වෙලා ඉවරයි. මොකද්ද මුලාව? මේ පිරිසුදු මනෝවිඥාණයෙන් තමයි නිවන අවබෝධ වෙන්නේ කියලා. දැන් ඒකින් දා තමයි මහකොට්ටික මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරන්ගෙන් අහන්නේ ওই නවවෙනි ප්‍රශ්නේ මම මේ නැවත කියන්නේ. නවවෙනි ප්‍රශ්නේදී අහනවා පිරිසුදු මනෝ ඉන්ද්‍රියෙන්. ඒ කියන්නේ පිරිසුදු මනෝ ඉන්ද්‍රියෙන් ඊට අමතරව මේ රූපාවචර හතරවෙනි ධානයේ පිරිසුදු මනෝ ඉන්ද්‍රිය දිනකොට මිනිසෙක් නම් ඒ රූපාවචර මනෝ ඉන්ද්‍රිය කියන රූපාවචර හතරවෙනි ධානය මට්ටමට එනකොට පංච ඉන්ද්‍රිය ඇහ කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රිය අක්‍රියයි. දැන් පංච ඉන්ද්‍රිය සක්‍රිය වෙනකොට පිරිසිදු මනෝ ඉන්ද්‍රියක් තියෙන්න බෑ. හේතුව මොකද? පංච ඉන්ද්‍රිය හරහා තමයි පංච කාමය ගේන්නේ. මේ කාමාවචරය කාම ස්වરૂපය මනසේ ඇති වෙන කාම ගුණ ඇති කරන්න බෑ මනෝ ඉන්ද්‍රියකට තනියෙන්. එතකොට ඇහැ කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රිය පහෙන් එකක් හෝ තියෙනවා නම් විතරයි කාමයේ කියන එකක් මනස තුල සක්‍රිය වෙන්නේ. ඒ කියන්නේ ඒක නිසාවෙන් තමයි පංච කාමයේ කියන්නේ. ඇහෙන් අරමුණු නැති තැනක, කනෙන් අරමුණු නැති තැනක, දිවෙන් අරමුණු නැති තැනක නාසයෙන් අරමුණු නැති තැනක කයෙන් අරමුණු නැති තැනක කාමයේ කියන කාම ගුණය අහෝසි. මේ කාම ගුණය අහෝසි වීමෙන් තමයි ඇත්තටම අර පිරිසිදු මනෝ ඉන්ද්‍රිය බිහි වෙන්නේ. ඒකෙත් ඉහළම මට්ටම වෙන්නේ අර රූපාවචර හතරවෙනි ධානයේ. දැන් හුඟක් එදා හිටියපෝ භාරතයේ හිටිය නොයෙක් විදිහේ මහණ බමුණෝ මේ භාවනා කරලා සමත භාවනා දියුණු කරලා හිත දියුණු කරගෙන හිත දියුණු කරනවා කියන්නේ ඕක තමයි.
නීවරණ යටපත් කරගෙන ඒගොල්ලෝ සත්‍ය හොයාගත්තා කියන අදහසෙන් ඉන්නවා. සත්‍ය මොකද්ද? ඒගොල්ලෝ දන්නේ මේ පිරිසිදු මනෝ ඉන්ද්‍රියෙන් ග්‍රහණය කරගත්ත දෙයක් තමයි සත්‍ය. නැත්තම් නිවන. දැන් ඔන්න ඕක සරියුත් හාමුදුරුවන්ගෙන් මහකොට්ටික මහරහතන් වහන්සේ විමසන්නේ මේ පිරිසිදු මනෝ ඉන්ද්‍රියට ග්‍රහණය වෙන්නේ මොනවද කියලා. එකෙන් රූපාවචර හතරවෙනි ධ්‍යාන මට්ටමේ මානසික සත්වයට තවත් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තව ඒ දේ පිරිසිදු කරන්න ගියොත් කවුරු හරි සත්‍ය ලෙස වැටහෙන්නේ මොනවද? වැටහෙන්නේ අමුතු දෙයක් නෙවෙයි. සරියුත් හාමුදුරුවෝ ඒ නමින් ප්‍රශ්නෙට උත්තර වශයෙන් දෙන්නේ අරූපාවචරයයි. කෙටින් ගත්තෝ අරූපාවචරය. අරූපාවචරයේ මානසික තත්ත්ව හතරක් ගැන, මානසික තල හතරක් ගැන මෙතනදී පැහැදිලි කරනවා. ආකාසඤ්ඤායතනෙ, විඤ්ඤාණාඤ්ඤායතනෙ, ආකිඤ්ඤාඤ්ඤායතනෙ, නේවසඤ්ඤාණාසඤ්ඤායතනෙ. ඒවා ඇත්තටම පිරිසිදු මනෝ ඉන්ද්‍රියෙන් වෙන් කරන්න පුළුවන් දෙයක්. විඤ්ඤාණයෙන් කරන්නේ වෙන් කිරීම. දැන් ඔන්න ඔය ටික තමයි අර ආලාර කාලාමත් නිවන කියලා දැලකුවේ. ඒ ටිකම ඒ ටිකෙන් මොකක් හරි ගුණයක් තමයි උද්දකාරාම පුත්‍රන් නිවන සංසාර විමුක්තිය ලෙස දැලකුවේ. එතකොට වර්තමානයේ ඉන්න ඕනම ආගමක අධ්‍යාත්මික පුහුණුවක් තියද, දැන් හින්දු ආගමේ වුණත් වර්තමානයේ සත්‍ය කියලා විවිධ වචන වලින් එක එක ගුරුකුලවල විවිධ වචන විතරයි වෙනස් කරලා තියෙන්නේ. ඒ වචන වලින් දැන් ශිව පාර්වති සුසංයෝගිය බ්‍රහ්මන් ඔය වගේ විවිධ වචන එක එක කාලයට එළිවහිනවා. මේවට මේ එළිවහින වචන ඇතුලේ තියෙන්නේ ධර්මතා හතරයි. ඒ හතර තමයි අර බුදුහාමුදුරුවෝ පෙන්නන, නැත්නම් මේ සරියුත් හාමුදුරුවෝ මෙතනදී පෙන්නන අරෝපාවචර මානසික தত্ত্ব හතර. ආගම අනුව මේකේ නම වෙනස් වෙන්න පුළුවන්. නමුත් විඥාණයට තේරෙන ටික එකමයි. දැන් ඔන්න ඔය தත්ත්වය ඕක නිවනයි කියන එක තමයි එදා හාමුදුරුවෝ හිතාගෙන හිටියේ මේ අධ්‍යාත්මික දියුණුවෙච්ච අය. දැන් එතකොට දැන් සරියුත් හාමුදුරුවෝ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ එහෙමනම් එතන නිවනක් ගැන කතා කරන්නේ නැහැනේ. අහුවෙන්නේ මොනවද? පිරිසුදු මනෝ විඥාණයටද? අරූපාවචරය නෙවෙයි නිවන කියලා බුදුහාමුදුරුවෝ හැම වෙලෙම දේශනා කරනවා. එතකොට අර ශ්‍රාවකයන්ට දිගිඩියාවක් ඇති වෙන්න ඕනේ අහගෙන ඉන්න අයට. අහගෙන ඉන්න හැමෝටම නෙවෙයි, පෙලක් අය විශ්වාස කරනවා නම් මට මෙන්න මෙහෙම භාවනා කරවා, මෙන්න වගේ මානසික තත්ත්වයක් එනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය. ඕකට තමයි බුදුහාමුදුරුවෝ නිවන කියන ඇත්තේ කියලා හිතිච්ච ඇති. ඒ වගේම කල්පනා කරපු අය, ඒක විශ්වාස කරපු අයට දෙගිඩියාවක් එනවා. මේ දෙගිඩියාව ඇති කරන්න තමයි අර මහා කොට්ටික මහරහතන් වහන්සේට ඕනේ. මොකද එතන ඇත්තයි සත්‍යයි පරම සත්‍ය කියලා තේරුම් ගන්න තාක්කල්, ඒ දිට්ඨිය තියෙන තාක්කල් ඒ ශ්‍රාවකයාට බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. දැන් ඔන්න ওই ටික ඉවර වෙනවා. දැන් බලන්න එතකොට මේ නවවෙනි ප්‍රශ්නේ ඇත්තටම කඩයිමා. දැන් ඊට එහා එවැනි ප්‍රශ්න නිර්මාණ කරන්නේ මහකොට්ටික මහරහතන් වහන්සේ. මේ නවවෙනි ප්‍රශ්නේ අහනකොට මේ නවවෙනි ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ අර මුලින්ම මේ ප්‍රශ්නවලදී මෙන්න මේවා ගැන මතක ඇති ප්‍රශ්න කරා. ප්‍රඥාව කියන්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ ප්‍රඥාව. එතකොට දැන ගැනීමකට කියන දෙයක් ප්‍රඥාවෙන් තමයි වෙනවා හරි දැනගන්නේ කියන තමයි සරල උත්තරේ. එතකොට ප්‍රඥාවෙන් කුමක්ද දැනගන්නේ? මේ ලෞකික ප්‍රඥාව නෙවෙයි, ලෝකෝත්තර ප්‍රඥාව ගැනයි බුදුහාමුදුරු දේශනා කරන ප්‍රඥාව ගැනයි කියන්නේ. කුමක්ද දැනගන්නේ? මොනවද දැනගත්තොත්ද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? චතුරාර්ය සත්‍යය දැනගත්තොත්, අවබෝධ කරගත්තොත්. චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති හැම දෙනාම මෝඩයෝ මේ සාසනේ. ඊට පස්සේ
අහනවා තව ප්‍රශ්නයක් විඥානය කියන්නේ මොකක්ද විඥානය කරන්නේ වෙන් කිරීමක් ඒකත් දැන ගැනීමක් තමයි ඇත්තටම දැන් වෙන් කිරීම මොකක්ද වෙන් කරන්න කියලා සරියුත් හාමුදුරුවෝ පෙන්නනවා වේදනාව වෙන් කරනවා විඥානය කියන්නේ වේදනාව වෙන් කිරීමේ කෘත්‍යයයි කරන්න දැන් බලන්න එහෙමනම් ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා විඥාණයෙන් කිසි දෙයක් අවබෝධ වෙන්න බෑ මේක හැමෝම මතක තියාගන්න ඕනේ අපිත් යනුන ලොකුම වැරද්ද මෙන්න මේ වැරද්දයි අපිට හිතේ විඥාණයෙන් තමයි අවබෝධය ගේන්නේ කියලා තේන්නේ ඒක නිසා කොච්චර නොමග ගිහිල්ලාද දැන් අපි මොනම කියන්නේ කාමාවචර මට්ටමේ ඉඳලා හැබැයි මේ ධර්මයේ දේශනා කරන්නේ මේ සාකච්ඡාව පවත්වන්නේ එදා හිටිය හාමුදුරුවෝ රූපාවචර මට්ටමේ විඥානයේ මුලාව වීමයි විඥානයේ මායාව එහෙමනම් අර පිරිසුදු මනෝවිඥාණයෙන් ඒ කියන්නේ රූපාවචර හතරවෙනි ධ්‍යානයෙන් වෙන්කරන අරූපාවචර මානසික මට්ටම් හතර මායාවක් විඥානයේ මායාවක් නම් වෙන්කරන එකක් මායාවක් මායාව කියන්නේ සත්‍ය නෙමෙයි. මායාව කියන්නේ සත්‍ය නෙමෙයි. මායාව කියන්නේ මුලාව. දැන් විඥානීය එහෙමනම් පිරිසිදු විඥානයේ අර මේ මහකොට්ටික මහරහතන් වහන්සේ හන්නේ පිරිසිදු විඥානිනු වෙන් කරන්න පුළුවන් නැත්නම් අවබෝධ කරගන්න පුළුවන් ද යමක් බෑ. වෙන් කරන්න විතරයි පුළුවන් වෙන් කරන්න පුළුවන් මොනවද පිරිසිදු මනෝ විඥානි අරූපාවචරය එහෙනම් කාමාවචර විඥානයකින් මොනවත් අවබෝධ කරගන්න පුළුවන්ද කිසි දෙයක් බෑ දැන් අපි මුලාවටපත් වෙන්නේ අර රූපාවචර හතරවෙනි ධ්‍යානයෙන් වෙන් කරන දෙයකට නෙමෙයි ඊට වැඩිය හුඟක් පහළ මට්ටමක අන්තිම භයානක තත්ත්වයක තමයි අපි රැවටෙන්නේ. දැන් රූපාවචර පිරිසිදු මනෝවිඥාණය වෙනකොට චක්කු විඥාණයක් නැහැ, සෝත විඥාණයක් ක්‍රියයි, ගාන විඥාණයක් ක්‍රියයි, කාය විඥාණයක් ක්‍රියයි. ඒ වුණාට දැන් මේ පින්වතුන් වුණත් විශ්වාස කරන්නේ මොකද්ද? හොඳයි කියන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂයි කියන්නේ මොකද්ද දැන් අවබෝධ වෙච්ච දේ ප්‍රත්‍යක්ෂයිනේ දැන් ඇහැ චක්කු විඥාණය වෙන් කරන එක සත්‍යයි කියලා මිනිස්සු සලකනවා දැන් ඉස්සර මිනිස්සුන්ට එහෙම සලකීමක් තිබුණේ නැහැ මොකද නිකන් ඒ මිනිස්සු සරලයි අල්පේච්චයි අල්පේච්ච කියන්නේ ඉස්සර මිනිස්සුන්ට ඇහෙම් පෙනිච්චේ ස්වභාවික පියවිය හැට පෙනිච්ච දේ විතරයි සත්‍ය කිව්වේ. දැන් වර්තමානයේ ඉන්න අපි එහෙම නෙමෙයි. ඒ ටික සත්‍ය නැති වුණාට ඊට වැඩිය ස්වභාවික හැට පේන්නේ නැති දෙයක් තමයි සත්‍ය කියලා අර චක්කු විඥාණයටම අහුවෙනවා. විඥානේ මායාව. දැන් උදාහරණයක් විදිහට එදා මිනිසුන්ට තමන්ගේ ඇස් දෙකෙන් පියවි ඇහැට පේනවා හඳ. ග්‍රහලෝකයක් විදිහට හඳ. ග්‍රහ වස්තුවක් විදිහට ඉර පේනවා. ස්වභාවික චක්කු විඥානෙට. දැන් ඒක අදහලා ඒක පේනවනේ එතකොට විඥානෙ වෙන් කරලා දෙනවනේ. චක්කු විඥානෙ වෙන් කරනවා අර හඳ ඉර. එතකොට එදා හිටියේ අර අල්පේච්ච මිනිස්සු මෙහෙම දෙයක් කරනවා. මොකද්ද කරන්නේ? හඳ දෙවියෙක්. ඉර දෙවියෙක්. ඒ ගිහිල්ලා හඳට වඳිනවා. වන්දනා කරනවා. ඉරට වඳිනවා. ඒ ස්වභාවික චක්කු විඥානයි. දැන් ඉන්න වර්තමාන මිනිස්සු හඳට වඳින්නේ. ඉරට වඳින්නේ. නමුත් පියවි ඇහැට පේන්නේ නැති
දුරේක් සාදාගෙන හඳ ලං කරලා බලනවා. ලං කරලා බලපුවාම ඒත් වෙන් කරන්නේ දුරේක්ෂේද මේක වෙන් කරන්නේ. දුරේක්ෂට විඥානයක් නැහැ. විඥානයේ තියෙන දුරේක්ෂය භාවිතා කරන මිනිසයාගේ ඇහි විඥානේ පාරේ. දැන් ඉස්සර මිනිස්සයා නිකම් පියවි ඇහෙන් හඳ බලලා හඳ දෙවියෙක් කියලා වැන්දා. අද ඉන්නේ මිනිස්සුයෝ දුරේක්ෂයෙන් හඳ ලොකු කරලා බලලා ලොකු කරපු රූපයට වඳිනවා. ඊළඟට ඉස්සර පියවි ඇහැට පේන්නේ නැති පොඩි සුද්‍ර ජීවීන් හොයාගෙන, එතකොට දුරේක්ෂය නෙමෙයි ඇහැට උදව් වෙන්නේ අන්වීක්ෂය. ඊට පස්සේ උන්ට වඳිනවා. දැන් ඔන්න කාම ලෝකේ මුලාව. දැන් ඉස්සර ඇහිච්ච නැති සද්ද, ඉස්සර පියවි ඇහැට ඇහිච්ච සද්ද විතරයි බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සු දන්නේ. දැන් එහෙම නෑ. දැන් මිනිස්සු දියුණු ඊට වැඩිය. පියවි ඇහැට ඇහෙන්නේ නැති සද්ද හඳුන ගන්නවා. හැබැයි හඳුනගත්තේ උපකරණ තියෙන්න පුළුවන් සියුම් සූක්ෂම උපකරණ තියෙන්න පුළුවන්. කොච්චර උපකරණ තිබුණාද මේක වෙන් කරේ කවුද? වෙන් කරේ මනුස්ස කනකින් ඇති වෙන සෝත විඥානයක්මයි. එතකොට දැන් මේ අලුතෙන් හොයාගන්න එහෙනම් විඥානයේ මායාවක් කියන එකට අහු වෙලාද ඉන්නේ මේ කොච්චර අලුත් දේවල් ලැබුවා. වැඩියෙන් වැඩියෙන් අහු වෙනවා. එහිඳා සත්‍ය කරා යන්න නම් ඉස්සෙල්ලාම පිළිගන්නේ නැතු ඉන්න ඕනේ මිනිස්සේ. තමන්ගේ ඇහැ කනට අභිභවා ගිය කිසි දෙයක් විශ්වාස කරන්න ගිය හැටි අමාරු වෙනවා. මොකද ඔය සතිපට්ඨානිය වඩනකොට ඔබ කයට තේරෙන්නේ නැති දෙයක් කවුරු හරි කියන දෙයක් විදිහට අහලා අර සියුම් උපකරණ වලින් දැකලා එස්රේ කරලා එතනින් ගියාම ස්කෑන් කරලා ගන්න දත්ත මේකට වැඩක් නැහැ. සත්‍ය කරා යන්න පුළුවන් දත්ත නැහැ ඒක. ඒක තමයි බොරුව කියන්නේ. ඔය කාය විඥානේ මායාව එතකොට. ඒක බොහෝ විට ඔය සතිපට්ඨානිය වඩන අයට ඔය කයෙන් දැන ධාතු ගුණ ලෙඩ කියලා ගන්නේ ඔය විඥාන මායාවට අහු වෙන හින්දාමයි. එහෙම ගන්න දත්ත ලැබුණේ කොහොමද යාට? අර පරේසන වලින් හොයාගත්තේ දත්තයි. ඒකට සත්‍ය නෙවෙයි මේ බොරුවට මුලා වෙන විදියයි. දැන් මෙතන මේ මහා කොට්ටික මහරහතන් වහන්සේට විසඳලා දෙන්න ඕන ඔය වගේ කාම ස්වરૂපී මේ මේ වැරද්දක් නෙවෙයි ඇත්තටම. රූපාවචර පිරිසුදු මනෝ ඉන්ද්‍රිය මේකෙන් වෙන් කරන ටික නිවන කියන එක තමයි ඕනම සංසාරගත සත්‍යයකට අධ්‍යාත්මිකව දියුණුවක් ලැබුණොත් පංච නීවරණ යටපත් වුණොත් තේරෙන්නේ. නමුත් විඥාණයට පුළුවන් වෙන් කරන්න විතරයි. විඥාණයට හැකියාවක් නැහැ යමක් අවබෝධ කරගන්න. විඥාණය පිරිසිදු ඒ කියන්නේ පිළිසිඳ දැකිය යුතු දෙයක්. ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? විඥාණය කියන්නේ ඒකාකාර ක්‍රියාකාරීත්වය. මේක වෙනසක් කරන්න බෑ කාටවත්. ඒකින් ලා විඥාණය චිත්ත නියාමය. මේක නියාම ධර්මය. ඒ නියාම ධර්මයේ එක එක මානසික මට්ටම් වලදී නියාම ධර්මයට අනුව විවිධ දේවල් මායාවල් විදිහට ගිනවනවා. දැන් මේක තමයි ගැඹුරු තැන. මේවා ගැඹුරුයි ඇත්තටම. ගැඹුරුයි කියන්නේ අපි ඉන්නේ මහා භූත ලෝකයක. විශ්වාස කරන්නේ වර්තමානයේ අර පියවිය හැට වියවි කනටවත් ඇහිච්ච නෙමෙයි. ඊට වැඩි බහුභූත. ඒකට තව මේකේ අමාරු වැටෙනවා. පියවි තත්වයක් නෑ අපි. මනුෂ්‍යත්වයේ පියවි තත්වයක් නෑ. ඊටත් වැඩි පහළයි. නමුත් ඒකට තමයි ලෝකයා දියුණුයි කියන්නේ. ඒකට දියුණුව
විඤ්ඤාණය මායාවෙන් වැඩි වැඩියෙන් මායා ගුණයට අහුවෙච්ච තැන. මනුෂ්‍ය දියුණු වෙනවා කියන්නේ විඤ්ඤාණය මායාවට වැඩියෙන් අහුවෙනවා කියන එකයි. මොන විඤ්ඤාණයද? චක්ක විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, දිවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය කියන පංච ඉන්ද්‍රියයි. පංච විඤ්ඤාණයි. දැන් එහෙම තත්ත්වයක් නෙවෙයිනේ අර ගොල්ලන්ට තිබුණේ පිරිසිදු මනෝ විඤ්ඤාණය අර පංච ඉන්ද්‍රිය අක්‍රීයයි එතකොට. දැන් මේක අහලා එහෙමනම් දැන් ප්‍රශ්නයක් එනවනේ විඤ්ඤාණයෙන් එන සත්‍ය කරා යන්න බෑ. විඤ්ඤාණය මායාවක් ඉදන්. එතකොට චක්කු විඤ්ඤාණයනුත් යන්න බෑ. සෝත විඤ්ඤාණයනුත් සත්‍ය තේරෙන විදිහක් නෑ. සත්‍ය කරා නිවනක් අවබෝධ වෙන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න බෑ. සම්මාදිට්ඨිය ලැබෙන්න බෑ. චක්කු විඤ්ඤාණය. විඤ්ඤාණයෙන් විතර. දැන් මෙතෙන්දී ඔප්පු කරනවානේ එහෙනම් මේ මහරහතන් වහන්සේලා දෙනම පිරිසුදු මනෝ විඥාණයෙන් ඒ කියන්නේ රූපාවචර හතරවෙනි ධ්‍යානෙනුත් සත්‍ය කරා යන්න බෑ කියන්නේ. ඒෙන් කිරීම කියන ගුණයම තියෙනවා. එච්චරයි මායා ගුණය තියෙනවා. දැන් ඔන්න දැන් මම එකයි කිව්වේ මෙතන කඩයිම් ප්‍රශ්න වැලක් කඩයිම ප්‍රශ්න වැලි මේ විඥාණයෙන් එහෙනම් කිසි දෙයක් කරන්න බෑ. වැඩක් නැති දෙයක්. විඥාණයෙන් ලැබෙන විමුක්තියක් ඒ දේ විමුක්තිය සංසාර විමුක්තිය නෙවෙයි. විමුක්තිය කියන්නේ මොකද්ද? විමුක්තිය කියන්නේ දුක නැති තැනට කියන නම. එහෙනම් විඥාණය වෙනස් වීම අනුවත් දුක නැති තැන ලැබෙනවා. දැන් කාම ලෝකයේ ඉන්නකොටත් අකුසලයේ තුලත් මනුෂ්‍ය ගත්තෝ අකුසලයේ තුලත් දුක නැති තැන් තියෙනවා. අකුසලයේ තුලත් දුක නැති වර්තමානයේ දුක නැති තැන් තියෙනවා. ඒක කාමයේ හරහා කරන උපක්‍රමය. කාමාවචර මට්ටමේදී විතරයි මේ අකුසලයේ තුල දුක නැති තැන් විද්‍යාමාන කරන්නේ. දැන් කාමයේ හරහා චක්කු විඥානෙන් නිර්මාණය කර හැකි දුක නැති තැන්. ඒකට කියනවා ඇහැ පිනවනවා. ඇහැ පිනවන්න පුරුදු වෙන්න ඕනේ කවුරු හරි ළඟට. උපත්තියෙන් පොඩි ළමයෙකුට නෑ මේක. උපත්තියෙන් ගේන එකක් නෙමෙයි. ජීවත් වෙනකොට මිනිස්සයා විසින් ඔක තිරසන් සතුන්ට ඔච්චර දුරට නෑ. ඇහැ පිනෝලා පිනවන්න ආසාව අඩුයි තිරසන් සතුන්ට. මේ ඇහැ කන නාසය දිවකය කියන පංචේන්ද්‍රයේ පිනවීමේ බලය වැඩියෙන් තියෙන්නේ කාමාවචර මට්ටමේ මිනිස්යන්ටයි. ඒකට ඇහැ පිනවනවා. දැන් බලන්න මේ පින්වතුන් දැන් දියුණුවේ රහස තියෙන්නේ දැන් මේ වර්තමානයේ ටෙලි නාට්‍ය චිත්‍රපටි නැටුම් දර්ශන මේ කලාවට සම්බන්ධ හුඟක් දේවල් ඇහැපින වුණා. එතකොට දැන් අපි තුන නාට්‍ය බලන්න පුරුදු වෙච්ච කෙනාට නාට්‍යයක් බලන වෙලාවේ සතුටක් නෙවෙයිද තියෙන්නේ? සතුටක් තියෙන තැන විමුක්තිය. විමුක්තිය කියන්නේ දුක නැති තැන. විමුක්තිය කියලා වෙන දෙයක් නැහැ. දුක නැති තැනට කියන නම විමුක්තිය. එහෙනම් කාමයේ හරහා දුක නැති තැන් తాවකාලිකව ලබා දෙනවා. ඒවට කියනවා ඇහැ පිනවනවා, කන පිනවනවා, දිව පිනවන, හොඳ රස කනකට ඒකෙන් සතුටක් එනවා අපිට. ඒ දිව පිනවීමෙන් ලැබෙන සතුට. ඒ වගේ හොඳ ස්පර්ශ ලැබෙනකොට සතුටක් එනවා කයෙන්. ඒකට කියනවා ඒකත් කය පිනවීමෙන් ලැබෙන සතුටක්. ඔය කය පිනවන්න පුළුවන් කය පුළුවන් දෙකයි. එකක් පිනවන්න පුළුවන් අනික පෙළන්න පුළුවන්. ඒක තමයි අර අන්ත දෙක සුඛාන්තය හා දුක්ඛාන්තය තියෙනවා. කායික අරමුණේ කය පෙළීම දුක්ඛාන්තයයි,
කය පිනවීම සුකාන්තයයි. ඒ කාමාවචර මානසික මට්ටමේ තියෙන මායාවල් විඥානයේ මායාවල් වල. හැබැයි විඥානයේ නෙමෙයි පිනවන්නේ. පිනවන්නේ විඥානය කියන්නේ සිතයි. සිත තුල හටගන්නේ කාම කියන ධම්මයි. දැන් ඔන්න බලන්න එතකොට අකුසලේනුත් විමුක්ති ලැබෙනවා. ඒ විමුක්තිය මිත්‍යා විමුක්ති. දැන් කවුරු හරි කෙනෙක් අකුසලයෙන් දැන් නිකන් හිතන්න දැන් ටෙලිනාට්‍ය බලලා සතුටු වෙන අය ඉන්නවා. ඒක නිකන් උප්පත්තියෙන් ආවේ නෑනේ. පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා වයසට යනකොට හදාගත් එකක් ඒක. මොකද ඒකට පුරුදු වුණේ නැත්නම් එහෙම පින වෙන්නේ නෑ. ඒ කියන්නේ සද්ද හින්දු අහලා පුරුදු වුණේ නැත්නම් කණෙන් පිනවෙන්න බෑ. පුරුදු කරගන්න ඕනේ යා. ජීවිත කාලේ උත්සාහයෙන් පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු වෙලා පිනුණාට පස්සේ තියෙන අවාසිය මොකද්ද? මේක ආස්වාදය කියනවා. කාම ආස්වාදය කියන්නේ ඔකටයි. අකුසල් පාක්ෂිකෝ එහෙනම් ඇහැ පිනවෙන තැන තියෙන්නේ ආස්වාදය. ආස්වාදය කියන්නේ නරක දෙයක්. ආස්වාදය හොඳ දෙයක් නෙමෙයි. මොකද ආස්වාදය හැම විටම වර්තමානයේ ආස්වාදයේ පවතින වෙලාවේ විමුක්තියක් සතුටක් තිබ්බට විපාකය තනිකරම දුකක්. ඒකෙන් හදන සංසාරය ළඟ ළඟම විපාක දෙන දුකක්. එහෙනම් කාම ආස්වාදයේ ඇහැපිනවීම දුක. ඔක බලන්න සරලද කියලා. ඔක ඇත්තද කියලා වැලිය ගෙවන්න. දැන් ඔය නිකන් හිතන්න ටෙලිනාට්‍යයෙන් බලලම ඇහැපිනවන්න පුරුදු වෙච්ච අය, කනපිනවන්න පුරුදු වෙච්ච අය අද ඕන තරම් ඉන්නවා. මේ 50 අයත් ඉන්නවා. දැන් මෙහෙම මෙහෙම ගිහිල්ලා ලංකාවේ ලයිට් එහෙම නැත්තට නැති වුණොත් තෙලුත් නැතුව විදුලි ජලාස වලින් ගන්න විදුලියක් නැති වුණොත් විදුලිය නැති වුණොත් අර ගොල්ලන්ගේ අර ටෙලිනාට්‍ය බලනකොට තියෙන සතුට ගන්න ක්‍රමයක් තියද? ගන්න ක්‍රමයකුත් නැහැ. ඒ වගේම එහෙම නැති වුණාම ඇති වෙන දුක අර ලයිට් නැති වෙච්ච දුක වෙනම ඔක්කොටම තියෙන එකක්. අර හයට තියෙන දුක නෙමෙයි. මේ වර්තමානයේ හුඟක් අය පෙළෙන්නේ ඔය. ඔය තියෙන ප්‍රශ්න තෙල් නැති එකම නෙමෙයි හුඟක් අයට දුක. තෙල් නැතිවීමෙන් අර පංචේන්ද්‍රිය පිනවන්න පුරුදු වෙච්ච ටික නැතිවීම තමයි ලොකුම දුක. තෙල් නෙමෙයි ප්‍රශ්න. තෙල් නෙමෙයි ප්‍රශ්නේ තමන් පුරුදු කරපු කාමයයි. ලයිට් නෙවෙයි ප්‍රශ්නේ තමන් පුරුදු කරපු කාමයයි. ඒ කියන්නේ ඒක තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. මේ පංචේන්ද්‍රියෙන් ලබා ගන්න ඒ වගේ විමුක්ති තියද ඒවත් දුක නැති තැන්නේ වර්තමානයේ හරි ඒවා ඉතාම නරකයි. ඒවා කාම ආස්වාදයි. මේ ආස්වාදවල අනාගත විපාකය එක්ක බිය එක්ක ශෝකය. ඒකින්ද තමයි ප්‍රියතෝ ජායති ශෝකෝ ප්‍රියතෝ ජායති භයං ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමතෝ ජායති භයං. මේ පිනවන්න හදාගත්තේ විශේෂේත්‍ර අපි. කාමතෝ ජායති ශෝකෝ කාමතෝ ජායති භයං රතියා ජායති ශෝකෝ රතියා ජායති භයං. ඔය කියන ප්‍රිය වස්තු හැදිල්ලත් ප්‍රේමණීය පුද්ගලව බිහි කර ගැනීමයි. කාමයේ නැමැති මුලාවටපත් වීමයි. රතිය නැමැති ආස්වාදයයි. මේ ඔක්කොම ලැබුණේ පංචේන්ද්‍රිය පිනවල පුද්දෙන් උප්පත්තියෙන් ලැබිච්ච නෙමෙයි කාටවත්. උප්පත්තියෙන් කාටවත් ලැබුණේ නෑ. උපදින වෙලාවේ තිබිච්ච නෙමෙයි ওই විඥානවල. පොඩි ළමයෙක් ඉපදෙන මොහොතේ ඇති වෙන
චක්ක විඤ්ඤාණයක හරි සෝත විඤ්ඤාණයක හරි ගහන විඤ්ඤාණයක හරි ජීවහ විඤ්ඤාණය හෝ මනෝ විඤ්ඤාණය හෝ මේවා අන්තර්ගත නැහැ. මේවා ජීවත් වෙනකොට තම තමන් විසින් තම තමන්ට ආවේනිකව හදාගත්ත ව්‍යාජ විමුක්ති ව්‍යාජ දුක නැති තැන් නෝවා. හැබැයි ව්‍යාජ දුක නැති තැන් කියන්නේ මොකද? මේකේ විපාකය දරුණු දුක. මොනවද ඒ දුක? දුකේ ස්වરૂපය අනාගතයේ එන දුක්වල ස්වરૂපය මොකක්ද? ශෝකයයි බියයි. ශෝකය එක දුකක්. දැන් ශෝකයක් කියන්නේ අතීතයේ යමක් අල්ලගෙන වර්තමානයේ ඉන්න දුකක්. බිය අතීතය අනාගතය අල්ලගෙන ඉන්න දුකක්. දැන් මේ වෙලාවේ හැමෝම ওই දෙකම වෙනවා. ප්‍රිය වස්තු තිබුණා නම් ප්‍රිය පුජ්‍යලෙ හිටියා නම් මේක අනිවාර්යයි. මේක මනුස්සත්වයේ අහක් කරන්න බෑ. මේක මානෝ හිමිකම් ටික. මොකද්ද බිය ශෝකය? බිය ශෝකය මානෝ හිමිකම් කරලා දුන්නේ කවුද? කාමය. ඔන්න කාම වාචර මානසික මට්ටමේ හැටි. දැන් මම මේ කියාගෙන ආවේ එතකොට විමුක්ති ස්වરૂප ගැනයි. එතකොට අකුසල පාක්ෂිකව විමුක්ති තියෙනවා. ඒ විමුක්ති ලබා දෙන්නේ කාමයයි. ඒක විපාකය හැම වෙලාවෙම බියහා ශෝකය නැමැති දුකයි. දැන් ඒව නෙවෙයි මේ අධ්‍යාත්මික ආයත පැටලෙන තැන්. ඕක නම් ඉතින් ඕවට රැවටෙන්නේ නිකම්ම කාමාවචර මට්ටමේ ඔය භවනා කරලා මේවට රැවටෙන බලක්කය. ඊට වැඩි හැබැයි කාමාවචර මට්ටමේ තියෙනවා ආස්වාදයේ නැතුව සතුටු වෙන තැන්. දැන් කෙනෙක් ඇහැ පිනෝල සතුටු වෙන එකයි ඇහැ පිනෝල සතුටු වෙනකොට කාමයේ උදව් ඕනේ. කාමයේ උදව් නැතුව ඇහෙන් සතුට ගේන්න පුළුවන්. හැබැයි කාමයේ යටපත් වෙලත් නෙවෙයි. කාමයේ උදව් අරගෙනත් නැහැ. ඒවට කියනවා කාමාවචර කුසල්. දැන් දානයක් දීලා සතුට වෙන්න පුළුවන්. දැන් මේ ඉතින් ටෙලිනාට්‍ය බලලා ඒකේ ආස්වාදයේ විඳලා සතුට වෙනවා වගේ මිනිහෙකුට පුළුවන්. බෞද්ධයෙකුට නම් බුදුහාමුදුරුවෝ උදෙසා නිර්මාණය කරපු විශාල චෛත්‍යයක් බලලා සතුටු වෙන්න. මේ සතුට ආස්වාදයක් නෙමෙයි. ඒ සතුට ගේන්න උදව් වුණේ කාමී නෙමෙයි. ඒ සතුට ගේන්න උදව් වුණේ සද්ධාවයි. එහෙනම් මිනිස්සයෝ බෞද්ධයෝ මිනිස්සයෝ තමයි බෞද්ධයෝ විදිහට ඉන්නේ. එහෙනම් බෞද්ධයෙක් විදිහට ඉන්න මිනිස්සයෙකුට වෙහෙර විහාර විශාල දායක එතකනින් ගියාම සිද්ධස්ථාන ඒවත් දකිනකොට සතුටක් ගෙනවා. ඒක කාමී හරහා නෙවෙයි, ඒක කුසලයක්. ඒ සතුට හැබැයි මෙහෙම ගැටලුවක් තියෙනවා. ඒ සතුට සෝගිය ගේන්නේ අනාගතේ. ඒ සතුට බය ගේන්නේ. එහෙනම් ශෝකය හා බිය ගේන්නේ නැති සතුට තියෙනවා. ඒවට කියනවා කුසලය. හැම වෙලේම වර්තමානයේ තියෙන සතුටක් ඒකේ විපාකයක් සතුටක්. ඒ වගේම දැන් ක්‍රිස්තියානි මිනිස්සුන්ට තමන්ගේ ආගමෙන් හදපු පල්ලියක විශාල පල්ලියක් ඒ වගේම ජේසුස් වහන්සේගේ රූපයක් ඒ වෙනුවෙන් කරපු ලොකු නිර්මාණයක් කලාත්මක නිර්මාණයක් දැක්කම සතුටක් එනවා. ඒ සතුටක් කාමයේ නිමි. ඒ සතුටත් කුසල් පාක්ෂිකයි. ශ්‍රද්ධාව මත එන එක. ඒ වගේම ආගම් ભેදයක් නැතුව තවත් මිනිසෙකුට තිරිසන් සතෙකුට කෑම දීමෙන් දාන දීමෙන් සතුටක් එනවා. ඒකත් ආස්වාදයක් නෙමෙයි. ඒ වගේම මිනිසයන්ට තව මිනිසයන්ට සංග්‍රහ කිරීමෙන් සතුටක් එනවා. ඒ සතුට ආස්වාදයක් නෙමෙයි. ඒ කියන්නේ අනාගතයේ ශෝකය හෝ බිය ගේන විදිහේ මායාවක් නැහැ.
ඒවට කියනවා කුසල් කියලා. එහෙනම් දැන් පැහැදිලිනේ අකුසලයේ මතත් විමුක්තියක් තියෙනවා. ඒවා ඒ විමුක්තිය ආස්වාදයෙන් ගෙන විමුක්තිය විපාකය දුකක් ඒකයි. සාංසාරික විපාකයේ දුකක්. ඒ වගේම කාමාවචර කුසලයෙන් සතුටක් ගෙනවා ඒක ඊට වැඩි ඉහළ මට්ටමක්. මොකද ඒ සතුට විඳින වෙලාවේ සතුට තියෙනවා විපාකයක් සතුටක් තියෙනවා. කියන්නේ දැන් එහෙමනම් අපිට කාමාවචර කුසල් කිරීලා හුඟක් කරලා මරුණට පස්සේ ඒක විපාක විදිහට තමයි දේවත්වේ නිර්මාණය වෙන්නේ. ওই දේවත්වේ එතකොට දෙවියෝ ඉන්න පුළුවන්. බෞද්ධ අදහස් ඇතුව ඒ අනුව ක්‍රියාත්මක කරපු දෙවියොත් ඉන්නවා. ඒ වගේ අනිකුත් හොඳ කර්මයේ කර්මඵලයේ අදහන ආගම්වල ඒවා විශ්වාස කරලා ඒවට සලකලා දාන මාන දීලා ආමිෂ පින්කම් කරලා නොයෙක් උද පූජා පවත්වලා දෙවියන්ට උණක් කමන්නේ. එහෙම කරලා මනුස්සත්වයේ ඉක්මෝල දේවත්වයේ ලබන මිනිස්සෙත් ඉන්නවා. අන්න දැන් විමුක්ති දෙකක් ආවා අපිට. මේ විමුක්ති ඔක්කොම ලැබුණේ කොහෙන්ද? විඥානේ හරහා. විඥානේ වෙන් කිරීම හරහායි. විඥානේ ස්වરૂපය මොකද්ද? මායාව. එහෙනම් මායාවේ ප්‍රතිඵල මේ විමුක්ති දෙක. දැන් ඔයික වැඩිය මේවා කාමාවචර මට්ටමේ ඉක්මවපුවම දැන් කාමාවචර කුසලයේනුත් එතකොට සතුට නෙමෙයි තියෙන්න බෑ කාමාවචරයේ ඉක්මවපුවම. අර අකුසලයෙන් එන ආස්වාදයේ නැමැති කාමයේ විතින් එන හොර ආස්වාදයේ තියෙන්නත් බෑ. අර පිරිසුදු මනසේ පිරිසුදු මනෝ ඉන්ද්‍රිය තුල කාමයේ නෑ. එහෙනම් කාමාවචර අකුසලයේත් නෑ කුසලයේ තියෙන්නත් බෑ. ඒ දෙකට වැඩි විමුක්තියක් එතන තියෙනවා. ඒක රූපාවචර මානසික தත්ත්වයක්. රූපාවචර මානසික தත්ත්වයක්. දැන් ඒ தත්ත්වය එහෙම ගිහිල්ලා තව තවත් මනුෂ්‍යයන්ට පුළුවන් අර රූපාවචර මානසික தත්ත්වයේ ඉන්නකොට ලැබෙන විමුක්තියක් තියෙනවා. ওই විමුක්තිය දැන් කාමයේ නැහැ. ඒ විමුක්තිය ලබා දෙන්න උදව් වුනේ විඥානය. එහෙනම් රූපාවචර ධ්‍යාන හතර ධ්‍යාන හතරෙන් හතරවෙනි ධ්‍යානය හඳුන්වන්න භාවිතා කරනවා සිතෙන් ඇති වෙච්ච විමුක්තිය. ඒ කියන්නේ එතන දුක නැහැ. දුක නැති තැන විමුක්තිය. සංසාර දුක ප්‍රකට නැහැ, විද්‍යාමාන නැහැ ওই රූපාවචර මානසික තත්ත්වයේදී. අනාගතේ සංසාරයේ දුක නැහැ, වර්තමානයේ මොහොතේ දුක නැහැ. අර කාමාවචර කුසලයට වැඩිය ගුණාත්මක ඉහළක් තියෙනවා. මොකද කාමාවචර කුසලයේ විපාක ලැබෙනකොට දුක නැහැ තමයි. නමුත් නිකං කාමාවචර කුසලයේ විපාක ලැබෙනකොට අවස්ථාව තියෙනවා කාමාවචර අකුසලයේ, කියන්නේ රූපාවචර අකුසල නැහැ මේ වචන කිව්වට. කාමාවචර මට්ටමේ විතරයි අකුසල තියෙන්නේ. කාමාවචර මට්ටමේ තියෙන අකුසලයේ විපාකත් අට්ටු මාරුවට දෙන්න පුළුවන්. රූපාවචර එහෙම බෑ. අකුසලයේ විපාක දෙන්න බෑ රූපාවචර මානසික தත්ති. එහෙනම් කොහෙත්ම දුක නැහැ එතන. එහෙනම් බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මය තුල දුක විද්‍යාමාන නැහැ. බ්‍රහ්මත්වයෙන් චුත වෙන්න ඕනේ දුකේ යම් කිසි දෙයක් ලැබෙන්නේ කියලා. දේවත්වයේදී බොහෝ විට දුක විද්‍යාමාන නැහැ. මොකද කාමාවචර කුසලයේ විපාකයේ තියෙන්නේ. නමුත් දේවත්වයෙන් චුත වෙන්න පටන් ආසන්න වෙනකොට ඒ දුක නිර්මාණය වෙන්න පටන් ගන්නවා. බ්‍රහ්ම ලෝකේ එහෙමත් නැහැ. බ්‍රහ්ම සත්තුන් ළඟ එහෙම අවසානියවත් නැහැ. සංසාර දුකේ හැටි එකයි. දැන් මෙතන මේ සිතෙන් වෙන් කරලා විමුක්තියක් ලබනකොට රූපාවචර මට්ටමින් ඉහළ හෝ රූපාවචර මට්ටමේ හතරවෙනි ධ්‍යාන මට්ටමේදී ලබන විමුක්තියට නමක් දෙනවා ධර්මයේ. ඒක හඳුන්වනවා ධර්මයේ. ඒක හඳුන්වන නම තමයි චේතෝ විමුක්තිය.
චේතෝ විමුක්තිය දැන් මෛත්‍රී චේතෝ විමුක්තිය ආනාපාන සති චේතෝ විමුක්තිය මේ වහල ඇති මේ විඥානයේ විසින් හදපු විමුක්තිය විඥානයේ වෙන් කරලා දීපු විමුක්තිය සත්‍ය නිවීම චේතෝ විමුක්තිය කියන්නේ සංසාර විමුක්තිය නෙවෙයි නීවරණ නැති තැනක තියෙන සුවිශේෂී දුක නැති ස්වરૂපය පවත්තලා පුරුදු කරලා වැඩි කර ගන්න පුළුවන් දුක නැති ස්වરૂපය හේතෝ විමුක්ති දැන් ඒක ගැන දැනුවත් කරලා හිටිය මං මෙන්න මෙතනින් මේ මහා කොට්ටික මහරහතන් වහන්සේට අර ඉන්නේ හාමුදුරුවා පැටලලා තියෙන ලොකුම තැන ඔන්න මේකයි අපි වගේ මේ කාම ආස්වාදයට පුරුදු වෙච්ච අය නෙමෙයි මේ බණ ඇහුවේ ඒවා දුක නැති තැන කියලා විශ්වාස කරන අය නෙමෙයි මෙතන හිටියේ. හේතු විමුක්තිය සංසාර විමුක්තිය කියලා පටලෝ ගත්තේ අය හිටියා ගොඩාක්. ඒ අයට ඒ තත්ත්වයට ආවේ අර විඥානීය මායාවක් හින්දා හේතු විමුක්තියට දක්වාම නීවරණයටපත් කරලා විවිධ භාවනා ක්‍රම වලින් ඒ තත්ත්වේ ලබා ගත්ත නිසා. දැන් සරියුත් හාමුදුරු දෙන උත්තරේ එහෙනම් හේතෝ විමුක්තිය කියන එකෙන් සත්‍ය හේතෝ විමුක්තිය තුළ සත්‍ය අන්තර්ගත නැහැ. විඥානයේ මායාවට එතනත් අහු වෙලා. දැන් ඔන්න ඔය ටික පැහැදිලි කරලා එහෙනම් මොන විමුක්තියද මේ විඥානයේ මායාවට අහු වෙන්නේ නැත්තේ? විමුක්තිය කියන්නේ දුක නැති තැන. එහෙනම් විඥානයේ හරහා විඥානීය උපාදාන වෙලා මොන විමුක්තිය ලැබුණා ඒක මායාවක් ඒක සංසාරය කෙලවර නෙවෙයි සංසාර විමුක්තිය නෙවෙයි තවත් සංසාර ස්වરૂපයක්මයි ඒක නිසාවෙන් දැන් හේතෝ විමුක්තිය කියන ඒවා රූපාවචර හතරවෙනි ධ්‍යාන මට්ටමේ තියෙන්න පුළුවන් අරූපාවචර ධ්‍යාන මට්ටම් වලත් තියෙන්න පුළුවන් ඒවා සත්‍ය නෙවෙයි එහෙනම් බුදුහන්දුරු පෙන්නන විමුක්තියේ හේතෝ විමුක්තියක් නෙවෙයි නා ඒකට මොකක්ද දෙන නම? හේතෝ විමුක්තිය ලැබෙන්නේ සමත භාවනා දියුණු කිරීමෙන්. හේතෝ විමුක්තිය ලැබෙන සමත භාවනාවක් දියුණු කරලා නීවරණයටපත් කරලා රූපාවචර මට්ටමේ නම් හතරවෙනි ධ්‍යානයේ ඉක්මෙව්වම හතරවෙනි ධ්‍යාන මට්ටම ගත්තත් හේතෝ විමුක්තිය. ධර්මයේ එහෙම සලකනවා. බුදුහාමුදුරුව පෙන්නන විමුක්තිය චේතෝ විමුක්තිය නෙවෙයි ප්‍රඥා විමුක්තිය. චේතෝ විමුක්තිය ලැබෙන්නේ විඥානයේ ගුණයකින්. විඥානයේ වෙනස් වීමෙන්. ප්‍රඥා විමුක්තිය ලැබෙන්නේ ප්‍රඥා වෙනස් වීමකින්. එනම් ප්‍රඥා වෙනස් කරලා දුක නැති තැන ලබන තැන සංසාර විමුක්තියයි. ඒක බුදුහාමුදුරගේ ධර්මයයි. චේතනා ස්වરૂප වෙනස් කරලා විඥාන ස්වરૂප වෙනස් කරලා දුක නැති තැන ලැබෙනවා. ඒක චේතෝ විමුක්තියයි. නමුත් මේ දෙකම ලැබෙනකොට එක හා සමානයි. ඇයි? ඒ හැම තැනම තියෙන්නේ දුක නැති බව. මං කිව්වා කාමාවචර මට්ටමේ දුක නැති තැන් දෙකක් තියෙනවා. එකක් කාමයේ හරහා ලබා දෙන කාම ආස්වාදයේ තුල දුක නැහැ. ඒක ව්‍යාජයි. ඒක විපාකය. තවත් දුක්ඛිත සංසාරය. ඒ වගේම කාමාවචර මට්ටමේ කුසලයේ තියෙන තැන දුක නැහැ. ඒක හැබැයි ව්‍යාජ නැහැ. විපාකයක් දුක නැති තැනක් ඉන්නවා. එකින්න කාමාවචර කුසලය වැදගත් වෙනවා සංසාර විමුක්තියට යන්න කාමාවචර අකුසලය හැම වෙලෙම බාධාවක් සංසාර විමුක්තිය මාර්ගයට. නමුත් කාමාවචර අකුසලය තුලත් සංසාර විමුක්තිය නැහැ. රූපාවචර කුසලය තුලත් සංසාර විමුක්තිය නැහැ. අරූපාවචර කුසලය තුලත් සංසාර විමුක්තිය නැහැ. ඒ සෑම තැනම තියෙන්නේ විඥානේ මායා ගුණයමයි. දැන් ඔතෙන්ට ඇවිදිලා මහා කොට්ටික මහරහතන් වහන්සේ දැන් ඔන්න එහෙමනම් දැන් විඥානේ තියෙන හැම දෙයක්ම දැන් කතා කරානේ උපරිමයේ තියෙන්නේ
පිරිසිදු මනෝවිඤ්ඥානය කියන කාම රූපාවචර හතරෙන් ධ්‍යානයනි. ඒ ධ්‍යාන මට්ටමෙනුත් අහුවෙන්නේ මොනවද විඤ්ඥානයට වෙන් කරන්න මොනවද අරූපාවචර. ඒක තුළත් එහෙනම් චේතෝ විමුක්ති ගුණයන් නැතිවෙන්නේ. දුක නැති බව ඇත්ත. ඒක සංසාර විමුක්තිය නෙවෙයි. අර විඤ්ඥානයට බෑ එහෙම දෙයක් කරන්න. විඤ්ඥානයට වෙන් කිරීමක් විතරයි කරන්න පුළුවන්. සත්‍ය අවබෝධ කරගන්න බෑ. දැන් ඔතෙන්ට ඇවිදිල්ලා බලන්න මහා කොට්ටික මහරහතන් වහන්සේ මේ 10 වෙනි ප්‍රශ්නය පටන් ගන්නෙ ඔන්න දැන් හරි තැනට ආය ගෙන්න. 10 වෙනි ප්‍රශ්නේ දිහා බැලුවොත් ඒක මෙන්න මේ විදිහට ආහන්නේ. ඇවැත්නි, නෙය ධර්මයේ කුමකින් දනීද? ඒ කියන්නේ මොනවාරි දෙයක් අවබෝධ කරගන්න දැන් විඥාණයෙන් බෑනේ. විඥාණයෙන් වෙන් කරන දෙයක් කියලා විතරයිනේ කරන්න පුළුවන්. ඒකින්ද විඥාණය පිළිසිඳ දැනගත යුතුයි. ඒ කියන්නේ ඇත්ත ඇති සතියෙන් දැනගන්න ඕන එකක් විතරයි තියෙන. එතන සත්‍ය කරා යන්න බෑ. දැන් ඔන්න ආය මුලට එනවා මහා කොට්ටික මහරහතන් වහන්සේ. එහෙනම් මේ මොනවාරි අවබෝධ කරගන්න ඕන එක මේ ප්‍රඥා විමුක්තියට යනකොට ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා නේ මේ පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතකොට මොනවා හරි අවබෝධ කරගන්න දෙයක් තියෙද? ඒක විඥාණයෙන් බැරි බව දැන් පැහැදිලි. එහෙමනම් මේ අවබෝධය සඳහා උදව් වෙන ධර්මතාවය කුමක්ද කියන එක තමයි මේ 10 වෙනි ප්‍රශ්නේ. දැන් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ සරියුත් හාමුදුරුවෝ. ඇවැත්නි, අවබෝධය කරගන්න පුළුවන් ධර්මයේ ප්‍රඥාවයි. විඥානේ නෙවෙයි, වේදනාව නෙවෙයි, සද්ධාව නෙවෙයි. දැන් ඒකත් දැනගන්න ඕනේ. ප්‍රඥාවයි කිව්වම ඔක ඇතුළේ තියෙන්නේ වෑනේ වෙනේවා. ඒ කියන්නේ අවබෝධ කරගන්න උදව් වෙන ධර්මයේ ප්‍රඥාවයි. ඒතකොට ප්‍රඥාව කියන්නේ මොකද්ද? විඥානේ නෙවෙයි මේක. සංඥාව නෙවෙයි මේක. චේතනාව නෙවෙයි මේක. ඒ වගේම සද්ධාව නෙවෙයි මේක. ලෝභය නෙවෙයි මේක. දේශය නෙවෙයි මේක. ඔහොම කියලා නැති ටිකක් වෙන් කරගන්න වෙනවා. ඒතර අවබෝධ කරගන්න උදව් වෙන ධර්මතාවයේ හැම වෙලෙම ඒකට කියන්නේ ප්‍රඥාවයි. අනේ 10 වෙනි ප්‍රශ්නේ උත්තරේ. ඊගාට දැන් කෙටියෙන් ගහන්න. ඊගාට පොඩ පොඩ ඉස්සරහට ගන්නවා. දැන් අහනවා මහා කොට්ටික මහරහතන් වහන්සේ, ඇවැත්නි ප්‍රඥාව කුමක් ප්‍රයෝජනය කොට ඇත්තේ? මොනවද ප්‍රඥාවකින් ප්‍රයෝජන? හුඟක් තියෙන ප්‍රයෝජන දැන් මොනවද කරන්න ප්‍රඥාවෙන් කියන ප්‍රශ්නේ අහනවා. දැන් වේදනාවෙන් කරන ඒවා ඉස්සෙල්ලා විඥාණයෙන් කරන ඒවා කතා කරන්නේ. දැන් ප්‍රඥාවෙන් මොනවද කරන්න පුළුවන් කියලා සරියුත් හාමුදුරංගෙන් අහනවා. සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ, ඇවැත්නි ප්‍රඥාව වනාහි, ඒ කියන්නේ ප්‍රඥාවෙන් සරියුත් හාමුදුරුවෝ පෙන්නන ප්‍රඥාවෙන් කෘත්‍යයන් තුනක් කරනවා. විඥාණයට මෙහෙ මේවා කරන්න බෑ. වෙන් කරන්න විතරයි පුළුවන්. වේදනාවට විඳවන්න විඳීමක් විතරයි පුළුවන්. සංඥාවට හඳුනගන්න විතරයි පුළුවන්. ප්‍රඥාවට කෘත්‍යයන් තුනක් කරයි. ඒ කෘත්‍යයන් තුන පැහැදිලි කරනවා. මොනවද කෘත්‍යයන් තුන? ඔය ප්‍රඥාව මොන වගේ ප්‍රයෝජනයක්ද තියෙන්නේ කියලා අහන 11 වෙනි ප්‍රශ්නෙට සරියුත් හාමුදුරුවෝ දෙන උත්තරේ තමයි, දත යුතු ධර්මයන් දැන ගැනීම සඳහා ප්‍රඥාවේ කෘත්‍යයක් විදිහට අලුත් ධර්මයක් දත යුතු දෙයක් තියෙද, ඒක හරියට දැනගන්න උදව් වෙනවා. ඒ වගේම ප්‍රඥාව කියන එක පිළිසිඳු දත යුතු දෙයක් තියෙද, ඒක පිළිසිඳ දැන ගැනීමට උදව් වෙනවා. පිළිසිඳ දැනගන්න කියන්නේ දැන් එහෙනම් ප්‍රඥාවට තමයි පුළුවන් අර සිතේ වෙන් කිරීම කවදා හරි හඳුනගන්න. පිළිසිඳ දැනගත යුතු දෙයන්නේ සිත. අලුත් දෙයක් දැනගන්නත් ප්‍රඥාව උදව් වෙනවා. ඒ කියන්නේ දැනගත යුතු දෙයක් දැන ගැනීම සඳහා ප්‍රඥාව උදව් වෙනවා. ඒ වගේම අවසානයේ තියෙනවා පහගිරිය කළ යුතු දෙයක් පහ කරන්නත් උදව් වෙන්නේ ප්‍රඥාවයි. දැන් එහෙමනම් කාරණා තුනක් ආවා. එකක් යමක් දැනගන්න පුළුවන් චෛතසික මානසික ස්වરૂපයක් ප්‍රඥාව.
යමක් අවබෝධ කියන පිළිසිඳු දැන මෙන්න මේකේ හැටි මෙහෙමයි කියලා දැනගන්න ඒක වෙන දෙයක් දැනගන්න බෑ ඒක වෙන ಗುಣ නෑ දැන් විඥානයේ වෙන ಗುಣ නෑ ඔය මනෝවෛද්‍යවරු කියන ಗುಣ නෑ විඥානයේ විඥානයේ තියෙන වේදනාවෙන් කිරීමේ ගුණය විතරයි අන්න ඒක දැනගන්න පුළුවන් ප්‍රඥාවෙන් විතරයි ඒ කියන්නේ එහෙනම් රූප කවුරු හරි කියන්නේ අරූපාවචර මානසික தත්වයේ සංසාර විමුක්තිය කියලා විඥානේ මායාවට අහු වෙලා ඉන්නකොට ඒක විමුක්තිය නෙවෙයි කියලා දැනගන්න පුළුවන් ප්‍රඥාවෙන් විතරයි. ඒ වර්තමානයේ ඉන්න කාමාවචර මට්ටමේ මානසික මට්ටමේ ඉන්න අය මේ පින්වතුන් පවා බොහෝ විට කාමාවචර කුසලයේ තමයි සංසාර විමුක්තිය සතුට තියෙන්නේ තනයි කියලා විශ්වාස කරලා කටයුතු කරන අය ඉන්නවා. එයාට කවද හරි දැනට මේ විමුක්ති ගුණ තියුණු තියෙන හින්දානේ එයා හිතන්නේ එහෙම. ඒක බොරුවක් කියලා අවබෝධ කරගන්න ඔය තමන්ගේ උපත්ති ඉන්ද්‍රිය හරහා එන චක්කු විඥාණයට හෝ සෝත විඥාණයට හෝ ගාන විඥාණයට හෝ ජීවහා විඥාණයට හෝ මනෝ විඥාණයට හැකියාවන්නේ. කවද හරි හැකියාවක් ලැබෙනවා නම් ලැබෙන්නේ අනාගතයේ දියුණු කරන ප්‍රඥාවටයි. ඉතින් ප්‍රඥාවෙන් එතකොට කෘත්‍ය තුනක් කරනවා. යමක් දැනගන්න උදව් වෙන්නේ ප්‍රඥාව, පිළිසිඳ දැනගන්න උදව් වෙන්නේ ප්‍රඥාව, යමක් අහක් කරගන්න උදව් වෙන්නේ ප්‍රඥාව. ඒක නිසාවෙන් ප්‍රඥාවෙන් කරන කාර්ය තුන ඕකයි. මම ප්‍රඥාවන්තේ කියලා රඟපානායගේ ප්‍රඥාවක් නෑ. ඒගොල්ලම තමයි වැඩියෙන් විඥානයේ මායාවට අහු වෙලා තියෙන්නේ. දැන් ප්‍රඥාව කියන තැන ප්‍රඥාව කියන ධර්මතාවයේ කුසල් පාක්ෂිකයි. කුසල් පාක්ෂිකය ධර්ම සියල්ල හටගන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියේ ඉඳලා විතරයි. ප්‍රඥාව තියෙන අන්තර්ගත දික්තිය කවදාවත් මිත්‍යා දෘෂ්ටිය වෙන්න බෑ. ප්‍රඥාව තියෙන දිට්ඨියක් ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්තමයි. එතකොට දිට්ඨි ගැනක් දැනගන්න ඕනේ. ප්‍රඥාව අන්තර්ගත වෙන දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය විතරමයි. දැන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල ප්‍රඥාවක් අන්තර්ගතයි. හැබැයි ඒක ලෞකික ප්‍රඥාව නෙවෙයි ලෝකෝත්තර ප්‍රඥාවයි. එහෙනම් ප්‍රඥාවේ ස්වરૂප දෙකක් තියෙනවා. එහෙමනම් දැන් අකුසලයක් කියන තැන නැත්ති ප්‍රඥාවයි. ඒ කියන්නේ සංකල්පනාවල අභිඥා කියන ගුණය හෝ ව්‍යාපාද ගුණය කියන තැන ප්‍රඥාව නැහැ. ඒ වුණාට දැන් වර්තමානයේ ඕනතරම් මිනිස්සුයෝ මගේ තියෙන ඥානෙට කියලා ඥානෙට තේරෙනවා ප්‍රඥාවන්තකම හින්දා මේක කරනවා කියලා කරන්නේ මකුත. දැන් වර්තමානයේ ඕන තරම් තියෙන රට බේර ගන්න කියලායි මිනිසු බේර ගන්න කියලායි මිනිහ මරන්න ලැහැත් වෙනවා. මං කොල්ල ගන්න ලැහැත් වෙනවා. එතන ප්‍රඥාව නැහැ. ඇයි? අකුසල් චේතනා තියෙන තැන ප්‍රඥාව නැහැ. ලෞකික ප්‍රඥාවවත් නැහැ. ප්‍රඥාව ආගම් ભેදයකින් ඇති වෙන එකක් නෙවෙයි. වයස් ભેදයකින් ඇති වෙන එකක් නෙවෙයි. කුසල් පාක්ෂික සිතිවිලි પરම්පරාව ඇති වෙනකොට තියෙන ප්‍රඥාව. ප්‍රඥාව අන්තර්ගත හැම තැනදීම ප්‍රඥාව හරහා සිදු කරන කායික ක්‍රියා හෝ වාචික ක්‍රියා තියෙන මිනිස්සේ ඒවා බුදුහාමුදුරුව පෙන්වන හේවණලි වගේ අනාගතයට දුකක් ගේන්නේ. ප්‍රඥාව එක්ක ඇති වෙන කායික ක්‍රියාවලින් සංසාරයන් නිර්මාණය කරනවා කාමාවචර මට්ටමේ. ඒ වගේම ප්‍රඥාව අඩංගු වාචික ක්‍රියාවලින් සංසාරයන් නිර්මාණය කරනවා අනාගතයක කාමාවචර මට්ටමේදී. ඒ දෙකම හැමදාම නිර්මාණයේ ඒ කායික ක්‍රියාව හෝ වාචික ක්‍රියාව නිර්මාණය කරන මොහොතේ සතුටක් තියෙනවා, විමුක්තියක් තියෙනවා. ඒක විපාකයක් විමුක්තියක් තියෙනවා. ඒක නිසාවෙන් ප්‍රඥාව කටගන්නේ මානසික ස්වરૂපය
ප්‍රසන්න මනසක්. ප්‍රඥාව නැති මනසක් දූෂි මනසක්. දැන් මේ පින්වතුනු බණ අහලා තියෙන ඕනතරම් ධම්මපදයේ පළවෙනි ගාථාවෙත් කියවෙන්නේ ඕකමයි. ගාථා දෙකෙන්. මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා තතෝ නං සුඛමං වේති ඡායාවන් පායි. එහෙනම් මනසේ ප්‍රසන්න භාවයක් තියෙන තැන ප්‍රඥාව හට ගන්න පුළුවන්. ඒක විපාකය සාංශාරික විපාකය හරියට හේව නැල්ල වගේ. ඒ වගේම මනසාචේ පදුට්ඨේන පදුත්තේන කියන්නේ මනස දූෂ්‍ය වෙන තැනක ප්‍රඥාව නැහැ. මේ කියන්නේ ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව නෙවෙයි. එතකොට ඒකේ විපාකය හරක පස්සේ එන කරත්තේ වගේ. එහෙනම් මේ සතිය, ගිය සතිය තුළ අපිට තම තමන්ට වුණත් විතක ඔය වචන කායික ක්‍රියාවලින් කරත්ත ගොඩක් හදන්න. කරත්ත හදනකොට මනස දූෂ්‍ය වෙලා. හේවනෙලි හදනකොට මනස ප්‍රසන්න වෙලා. එහෙනම් ප්‍රඥාව තියෙන තැන මනස ප්‍රසන්නයි. ඒකින්ද ධර්මයේ හඳුන්වනකොට ප්‍රඥා ආලෝකය. ප්‍රසන්න මනසක් ගේන්නේ ප්‍රඥාවෙන්. එහෙනම් මේ විෂය කරුණු ඉගෙන ගත්තට ප්‍රඥාව කියන චෛතසිකයට බලපාන්නේ නැහැ. වර්තමානයේ උගත්තු ළඟ ප්‍රඥාව වැඩි කියනවා. දැන් උගත්තු නෙවෙයිද මිනිහ මරන්න යන්නේ වැඩි. උගත්තු නෙවෙයිද අර දූෂ්‍ය මනසෙන් කරන කායික ක්‍රියා වාචික ක්‍රියා කරන්නේ නැද්ද උගත්තු? උගත්කම රඳා පවතින්නේ සංඥාව මත. සංඥා ප්‍රමාණය වැඩිවීම උගතගේ ලක්ෂණයයි. ප්‍රඥාවේ ලක්ෂණය සංඥා ප්‍රමාණය වැඩි අඩුවීම නෙවෙයි. දූෂ්‍ය මනසයි ප්‍රසන්න මනසයි කියන එකෙන් දූෂ්‍ය මනස අඩු වෙන තැන ප්‍රඥාව තියෙනවා. එහෙනම් විෂය කරුණු හෝ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තා ඒකෙන් ඉහළ වුණා කියන කෙනා බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ අධ්‍යාත්මික ලෝකයේ වෙන ආගම් වලත් එහෙම කලකන්නේ අධ්‍යාත්මික දියුණු මට්ටමක තියෙන ආගම් ප්‍රඥාවන්තය කියන්නේ ඇත්තටම කාමාවචර කුසලයට නැඹුරු වෙච්ච කෙනාට කියන නමක්. එයි ප්‍රඥාව තියෙන්නේ එතනයි. උගත්කම තියෙන්නේ සංඥා ගොඩ ගහගත්ත ප්‍රමාණය අනුවයි. සංඥා ගොඩ ගැහුවා කියලා ප්‍රඥාවන්තයෙක් වෙන්න බෑ. ඒ කියන්නේ සංඥා ගොඩ ගැහුවා කියලා සත්‍ය කරා යන්න බෑ. සංඥා ටික ගේන්නේ මායාවට ලක් වෙච්ච මායා ගුණේ තියෙන විඥානේ හරයි. ඒකට ඒකින් චක්කු විඥානේ ස්පෙෂලිස්ට් බිහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් හොයාගන්නේ සූක්ෂම දේවල් සූක්ෂම අංශු හොයා ගන්න. ඉතින් මරණකම් හොයනවා. එයාගේ සංඥා ගොඩ වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වෙනවා කියලා ධර්මී කියන්නේ. එයාගේ ප්‍රඥාව වැඩි වෙනවා. එයා කුසල් කරනවා නේද? අරකට අමතරව අර කරන රැකියාව හෝ පරිශ්‍රණය කරා කියලා කුසල් වැඩින්නේ නැහැ කාට. දැන් බලක හිතාගෙන ඉන්නවා. ඒව වැඩි වුණා හින්දා සංඥා ගොඩ වැඩි හින්දා කුසල් කරන්න ලේසි කියලා. එහෙම එකකුත් නැහැ. මොකද මේ කාමාවචර මට්ටම ඉක්මෝපු තැනකයි සත්‍ය කරාට යන්න පුළුවන්. පිරිසිදු මනසක් ලැබෙන්නේ. එහෙනම් කාම ලෝකයේ තියෙන පරිේෂණ හෝ හොයාගත්ත දේවල් හෝ කරන අධ්‍යයනය හෝ කවදාවත් සංසාර විමුක්තියට උදව් වෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ඒක නිසාමයි දැන් අද වගේ දවසක තමයි බෝධිසත්වයේ උප්පත්තිය ලැබුණේ. අද වගේ දවසක තමයි බුද්ධත්වයේ ලැබුවේ. අද වගේ දවසක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වම් පෑවේ. නමුත් අද නෙමෙයි. අද වගේ දවසක. එතකොට අද වගේ දවසක වුණාට
මීට අවුරුදු 2600 ගානකට පෙර දවසක. දැන් අපි අහනවා, අපි අහලා තියෙනවා, දන්නවා, කියෝලා තියෙනවා බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙනකොට පස් මහ බැලුම් බලනවා. කාලේ දීපයේ දේශයේ කුලය මව. මේ කාලය කියන එක මුලට දාල කාලය. මොකද්ද කාලය? මේ කාලේ මීට අවුරුදු 2600කට පෙර කාලේ තමයි ගෞතම බුදුහාමුදුරු හොඳයි කියලා දෙගත්තේ. ඇයි ඒ කාලේ හොඳ වුණේ? හොඳ වුණේ මිනිසුන්ගේ මේ උප්පත්තියෙන් ලැබිච්ච පංච ඉන්ද්‍රිය මේට මෙච්චර මුලා වෙලා නැහැ මිනිස්සු. පියවි ඇහැට තේරෙන දේ විතරයි ඒගොල්ලෝ භාවිතා කරේ. පියවි ඇහැට තේරෙන්නේ නැති දේවල් භාවිතා කරපුවම බුද්ධත්වයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ වගේ විද්‍යා හදලා තිබුණොත් ඒක තිරච්ඡාන විද්‍යාවක් කියලා. ඒ ගුප්ත විද්‍යා නක්ෂාත්‍රයේ තිරච්ඡාන විද්‍යාවක්. මේ පියවි ඇහැට පේනවා නෙමෙයි. දැන් වර්තමානයේ වෙනකොට ඒවා පියවි ඇහැම භාවිතා කරලා අර සිවුම් උපකරණ අරගෙන හදාගන්න එකත් තිරච්ඡාන විද්‍යාව බුදුහාමුදුරුවෝ. ඒ වුණාට වර්තමානයේ මිනිස්සු ඒක තිරච්ඡාන විද්‍යාවක් කරගන්නේ මොකද ඒක ගුප්ත විද්‍යාවකුත් නෙවෙයි. ඒ වගේම වෙන වෙන විදිහේ භූත විද්‍යාවකුත් නෙවෙයි. මේ ඇහැ කරනාසේ අනුව එන ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂය තමයි මායාව. ප්‍රත්‍යක්ෂය උනේ මොකකින්ද? ප්‍රඥාවෙන් නෙවෙයි මේ විඥානි. විඥානේ මායාවට අහු වෙලා ඒක. ඒකින්ද අපි පරිස්සම් විය යුතුයි. මේ අපි වඩන ශීල සමාධි ප්‍රඥා හැම වෙලේම අල්පේච්ඡ වෙන්න වෙනවා. මහේච්ඡකමට මේ ශික්ෂා වැඩ කරන්නේ. කොයිතරම් අල්පේච්ඡ වෙන්න ඕනද අපි? වඩාත් හොඳයි බුද්ධත්වයේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙන කාලයක කාලය කියලා එකක් බැලුවානේ පස්මහා බැලුම්. ඒ කාලේ මිනිස්සු වගේ වෙන්න කවදටද? අද වගේ දවසක. තිල් ගන්න දවසට, භාවනා කරන දවසට. මේ සියලු දේ අත්තරින්ද නවීන පරේෂණ වලින් ලබා ගත්තේ අත්තරින්ද නිකම්ම නිකම් ඔය දෙතිස් කුරුඹ ටික විතරක් භාවිතා කරමින් ඔය ශරීරයේ අලුත් අදහස් අහක් කරලා කමටහන් වඩන්ද? එහෙම නැතුව සත්‍ය කරා යන්න බෑ. මොකද විඤ්ඤාණය මායාව. ඔය ලබා දීපු දැනුම් ටික අහක් වෙන්න තරම් ප්‍රබල නෑ. එතකොට කමටහන්. කමටහනින් උපරිම භාවනා පුහුණු වුණාට, සතිපට්ඨාන භාවනා පුරුදු වුණාට තමන්ගේ අර මනස්ගත ඒවට හරස් වෙලා අර ගමන හිමින් වෙනවා. ගමනක් යයි, හිමින් යන ගමනක් වෙයි. ඒක තමයි මෙතන තියෙන වැරද්ද. දැන් බලන්න, දැන් මේ සරියුත් හාමුදුරුවෝ උත්තර දුන්නා ප්‍රඥාවෙන් කරන කෘත්‍යයට. කෘත්‍යයන් තුනක් කරනවා. යමක් දැනගන්න ප්‍රඥාවෙන්. හැබැයි හරි හැටි දැන ගැනීමක් තියෙන්න ඕනේ. වැරදි හැටි දැන ගැනීම නෙමෙයි. හරි හැටි දැනගන්නකොට එකතු වෙන ධිට්ඨිය කම්මසගත සම්මා ධිට්ඨියයි. කාම ලෝකේ වෙන්න පුළුවන් මේ සාංසාරික මට්ටමේ. සංසාර විමුක්තියේදී හරි හැටි දැනගන්නකොට උදව් වෙන ධිට්ඨිය ලෝකෝත්තර සම්මා ධිට්ඨියයි. එතකොට ලෞකික සම්මා දිට්ඨිය තුල තියෙන ප්‍රඥාව ලෞකිකයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල තියෙන ප්‍රඥාව ලෝකෝත්තරයි. ලෞකික සම්මා දිට්ඨිය තුල තියෙන ප්‍රඥාව උපරිම මට්ටමක් තමයි තියෙන්නේ අර පිරිසුදු මනෝ ඉන්ද්‍රිය තුල. ඒ කියන්නේ රූපාවචර හතරවෙනි ධානය තුල. ඒ ලෞකික සම්මා දිට්ඨිය උපරිමයෙන් තමයි එහෙමනම්
ආලාරකාරාම හෝ උද්ධකාරාම පුත්‍ර රූපාවචරයේ ඉක්මෝල අරූපාවචරය අවබෝධ කරගත්තේ. එහෙමනම් ආලාරකාරාම හෝ උද්ධකාරාම පුත්‍ර කාමාවචරයේ දේවල් කාමාවචරයේ තියෙන කාමග නරක කාමගුණයේ යටපත් කරේ ලෞකික සම්මාදිට්ඨියෙන්ම ලෞකික සම්මාදිට්ඨිය තුල අන්තර්ගත ලෞකික ප්‍රඥාවෙන්මයි. දැන් මේ පින්වතුන් කවුරු හරි ඉන්නවා නම් මල් ළඟ ප්‍රඥාව තියෙනවා කියලා ඒක බොරුවක් නෙවෙයි ඇත්ත. හැබැයි තියෙන ප්‍රඥාවේ තරම Taman දැනගත්තොත් ඊට වැඩි ඇත්ත. තම තමන් තුල තියෙන ලෞකික ප්‍රඥාව කවදාවත් ආලාර කාලාම ළඟ තිබිච්ච ලෞකික ප්‍රඥාවට සම කරන්න එපා. හුඟක් ඊට වැඩි පහළයි. මොකද ඒගොල්ලෝ කාමාවචරයේ ඉක්මුණු මට්ටමට ලෞකික ප්‍රඥාව දියුණු කරලා දුන්නා. සමත භාවනාවෙන් දියුණු වෙන ප්‍රඥාව එක මේ පින්වතුන් ළඟ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. නමුත් මේ ළඟ වාඩි වෙලා ඉන්නේ එක ගෙදර ඉන්නේ එක කට්ටියගේ දෙන්නේ ගත්තොත් ප්‍රඥාවේ ස්වરૂප දෙකක්. ඒ දෙකම ලෞකික ප්‍රඥාවමයි. දැන් කෙනෙකුට මනින්න ඕන නම් කාට හරි කියන්න ඕන නම් කට ඇරලා මගේ ප්‍රඥාව ඔයාගේ ප්‍රඥාවට වැඩිය වැඩි. එහෙම කියන්න තමන්ගේ ප්‍රඥාව මැනගන්න ඕන නම් මිනුම් දණ්ඩක් මම දෙන්නම්. මෙන්න මේ වෙන කට්ටියගේ ප්‍රඥාව වැඩි, අකුසලය කරන අයගේ ප්‍රඥාව අඩු. කුසල් වැඩියෙන් කරන අයගේ ප්‍රඥාව වැඩි. එතකොට මලපොතේ අකුරක් බැරි මිනිහෙක් ඉන්නවා, එයා අකුසල් කරනවා අඩු නම් එයා ප්‍රඥාවන්තයෙක්. කුසල් කරනවා වැඩි නම් එයා ප්‍රඥාවන්තයෙක්. ඒ වගේම කුඩා ළමයෙක් ඉන්නවා අවුරුදු 7 ඉහළ වගේ 7 10 වගේ, එයා අකුසල් කරනවා අඩු නම් කුසල් කරනවා වැඩි නම් ඒ ළමයා ප්‍රඥාවන්තයි. වයසට ගිය ආච්චි හෝ ආතා ඉන්නවා නම් එයා වයස ගියා කියලා ප්‍රඥාව වැඩි වෙන්න විදියක් නැහැ, අකුසල් කරනවා. එහෙනම් ලෞකික ප්‍රඥාවේ කාමාවචර මට්ටමේ ලෞකික ප්‍රඥාව තියෙන තැනයි නැති තැන හොයාගන්න ඕන නම් අකුසලයේ තුල නැහැ, කුසලයේ තුල තියෙන. තවත් මම මින්ම කියා දෙන්නම්. තව ඊට මෙහා දැන් කුසල් ප්‍රමාණය හොයන්න බෑනේ දවසකට කරන. මේ මොහොතේ මේ වෙලාවේ තමන් ළඟ ප්‍රඥාව තියෙන තැනයි නැති තැනයි කාමාවචර මට්ටම මේ රූපාවචර නෙවෙයි ලෞකික ප්‍රඥාවේ යටම මට්ටම මේ කාමාවචර මට්ටම. මෙන්න මේ වගේ සංකල්පනා තියෙන තැන ප්‍රඥාව නෑ. තමන්ගේ ඇහැට එන අරමුණ තුළ අභිජ්ජා හෝ ව්‍යාපාද එනවා නම් එතන ප්‍රඥාව නැහැ. ඇලීම හෝ ගැටීම තියෙන තැන ප්‍රඥාව නැහැ. එහෙමනම් දැන් ඔය භාවනා කරනකොට කයෙන් දැනෙන ධාතු ගුණයට ඇලීම හෝ ගැටීම මේක ලෙඩක් මේක මෙහෙම එකක් කියලා ගන්න එතන ප්‍රඥාව නැහැ. එතන තියෙන විඥානීය මායාව. භාවනා කරත් එකයි නැතත් එකයි තමන්ගේ සංකල්පනාවල ඇලීම් ගැටීම් නැතුව ඇති වෙනකොට එන්න ඕනේ ඇලීම් ගැටීම් ඇති කරන්නේ අභිජ්ජා ව්‍යාපාදයි. ඇලීම් ගැටීම් නැති තැන තියෙන්නේ අනභිජ්ජා ව්‍යාපාදයි. ඒ කියන්නේ සංකල්පනාවල අනභිජ්ජා ව්‍යාපාද කියන්නේ කරුණාව දයාව. දැන් තව සතෙකුට අනභිජ්ජා ගුණය එනකොට අව්‍යාපාදේ ගුණය එනකොට තියෙන්න ඕනේ කරුණාව දයාව සංකල්පනාව. කාම ලෝකයේ වස්තුවකට ඇඳුම් බැලඳුම් ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන වගේ දේවල් වලට අනභිජ්ජා අව්‍යාපාද ගුණය එනකොට තියෙන්නේ නෙක්ඛම් ගුණය. එහෙනම් කරුණාව දයාව හෝ නෙක්ඛම්ම අතහැරීමේ ගුණය සංකල්පනාවකට තියෙනකොට එතන ප්‍රඥාව වැඩි. දැන් එහෙමනම් බුදුහාමුදුරුව බුද්ධත්වයෙන් පස්සේ ගිහි ශ්‍රාවකයන්ට ඇයි ගෙවල් දොරවල්
අත්තරල පෝයට අටසිල් ගන්න කිව්වේ. විහාරස්ථානයට ගිහිල්ලා අටසිල් ගන්න කිව්වේ ඇයි? ඉදර ඉන්නකොට ප්‍රඥාව අඩුයි. තම තමන්ගේ විභාග සහතික ටික නෙමෙයි ප්‍රඥාව කියන්නේ ධර්මයේ. කියෝප පොත් ටික නෙමෙයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ තමන්ගේ දෛනික ජීවිතයේ සංකල්පනාවල පහළ වෙන අභිජ්ජා අනභිජ්ජා අව්‍යාපාද සංකල්පනා ටික වැඩි නම් ප්‍රඥාව වැඩි. ඒ ලෞකික ප්‍රඥාවයි. දැන් එහෙම තමන්ගේ ජීවිතයේ පුරුදු කරන්න පුළුවන් හොඳටම ආමිෂ පින්කම් කරන තැනක ප්‍රඥාව වැඩි වෙන්නේ ඒක හිඳයි. ඒ වගේම සම්පප්පලාප වගේ අකුසල් කරන තැන ප්‍රඥාව ශූන්‍යයි. ඒතකොට සීල් අරගෙනත් සම්පප්පලාප යෝගියෝ ඉන්න අයගේ ඒ සීලෙන් වැඩක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන ප්‍රඥාව එදා තුල දියුණු වෙන්නේ නැහැ. පවතින්නේ නැහැ. ඒක එහෙම නැති අයට වඩන කමටහන සාර්ථක නැහැ. මොකද ප්‍රඥාවට තැනක් නැති හින්දා. දැන් එහෙම බලලා මේ පින්වතුන් දැනගන්න ඕනේ. එහෙනම් යාට සිල් සමාදන් වෙලා ගෙදර හිටියත් එකයි. ඉතින් පන්සලකට යනවා නම් ඒත් වඩා හොඳයි. ඒ තැනක හරි අටසිල් ගත්තම එක දෙයක් තමයි ගෙදරදී වෙනද කාර්යාලයේදී තිබිච්චි අර ප්‍රඥාව අඩුගත් සංකල්පනා ප්‍රඥාව වැඩි සංකල්පනා බවට හරව ගන්න එක. ඒක ශික්ෂාපද රැකීම තුළයි ආමිෂ පින්කම් ආදී දේවල් කිරීම තුළයි කමටහන් වැඩිම තුළයි වැඩි වැඩියෙන් අන්තර්ගත වෙනවා. මේ ලෞකික ප්‍රඥාව. දැන් එතනින් එහා මේ ප්‍රශ්න ටික දිහා බලමු. මම මේ 11 වෙනි ප්‍රශ්නයක් දැන් කිව්වා. දැන් අද දවසේ 12 වෙනි ප්‍රශ්නයත් කතා කරලම නවත්තනවා. දැන් ඊට පස්සේ ඔන්න ඔතෙන්ට ඇවිදilla. දැන් ප්‍රඥාවෙන් මොනවද කරන්න කියලා ඇහුවානේ කොට්ටික මහරහතන් වහන්සේ. එතකොට කාරණා තුනක් කරනවා. මොනවා හරි දැනගන්නේ ප්‍රඥාවෙන්. පිලිසිඳ දැනගන්නවා කියන්නේ යමක මොකක් හරි තියෙන ක්‍රියාකාරීත්වය. දැන් මේක මෙහෙමයි. සිත පිලිසිඳ දැනගන්නවා. ඒ කියන්නේ වෙන් කිරීමක් විතරයි එතන අන්තර්ගත වෙන গুপ্ত දෙයක් නැහැ කියලා වගේ දැනගන්නේ පිලිසිඳ දැන ගැනීම. අපි හිතාගෙන ඉන්නේ එහෙමනේ විඥානයේ අර මායාවට අහුවෙලා හරි গুপ্ত දෙයක් ලොකු දෙයක් කරනවා වටින් දේවල් කරනවා ඔන්න වගේ අර්ථ තියෙනවා. ඒක වැරදි. පිළිසිඳ දැනගෙන නෙමෙයි විඥානීය මායාවට අහු වෙලයි. ඒ වගේම නරක දෙයක් තියද ඒ දෙක අහක් කරගන්නත් උදව් වෙන්නේ ප්‍රඥාවයි. ඒ කියන්නේ ප්‍රහාණය කිරීමේ ගුණයක් තියෙනවා. අලුත් දෙයක් දැනගන්නත් පුළුවන්. තියෙන දෙයක් නැති කරගන්නත් ප්‍රඥාවට හැකියාව තියෙනවා. පිළිසිඳ දැනගැනීමේ හැකියාවක් තියෙනවා. මොන කෘත්‍ය තුනම ප්‍රඥාවේ කෘත්‍යයන්. එහෙනම් දැන් ඔන්න අහනවා ප්‍රඥාව අන්තර්ගත දිට්ඨියක් ගැන බුදුහාමුදුරුව අහනවා 12 වෙනි ප්‍රශ්නේ. බුදුහාමුදුරුව නෙමෙයි මහා කොට්ටික මහ රහතන් වහන්සේ 12 වෙනි ප්‍රශ්නේදී මොකක්ද අහන්නේ? ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය ඉපදීමට කොතෙක් ප්‍රත්‍යෝ වෙද්ද? මේ සම්මා දිට්ඨිය කියන්නේ හැබැයි ලෞකික සම්මා දිට්ඨිය නෙමෙයි. අර මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ තම තමන්ට අර කාමාවචර කුසලයක් කරනකොට ප්‍රඥාවක් තියෙන ඒ ප්‍රඥාව ආйти දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙමෙයි. ඒ වගේම ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර හෝ එවැනි සමත භාවනා දියුණු කරලා අර පිරිසුදු මනෝ ඉන්ද්‍රිය කියන රූපාවචර හතරවෙනි මානසික මට්ටමේ දී තියෙන දිට්ඨියත් කාමාවචරයේ ඉක්මවපු ලෝකෝත්තර සම්මා දිට්ඨියක් නෙමෙයි ඒකත් ලෞකික සම්මා දිට්ඨිය. එතකොට සම්තමන් ඉන්නේ පහළ මට්ටමක කියලා හැම වෙලේම මතක තියාගන්නත් ඕනේ. කාමාවචර මට්ටමේ සම්මා දිට්ඨිය ලැබෙන්න පුළුවන් කෙනෙකුට ප්‍රඥාව තියෙනවා නම්. එතකොට ප්‍රඥාව තමයි මේ සම්මා දිට්ඨිය තුළ අන්තර්ගතයක්. එහෙනම් ප්‍රඥාව මිත්‍යා දෘෂ්ටිය තුළ නැති දෙයක්. අකුසලයක් තියෙන තැන ප්‍රඥාව නැහැ. කුසලයක් තියෙන තැන ප්‍රඥාව තියෙනවා. සෑම කුසලයකම ප්‍රඥාව තියෙනවා කියලාත් නෑ. සමහර කුසල් තියෙන ප්‍රඥාවක් නැති සද්ධාව පෙරටුවිත්ත.
මේකත් මතක තියාගන්න. නමුත් ඒ සද්ධාවේ කාලයක් ඒ කුසලයේ කරනකොට එයාගේ ප්‍රඥාව වැඩි වෙනවා. ඒකින්ද සද්ධාවෙන් කුසලයක් කරත් එකයි ඒක බහුලීකත වීම තුළ ප්‍රඥාව වැඩෙනවා කියන එක තමයි ධර්මයේ පැහැදිලි කිරීම. දැන් මෙතන මහා කෝට්ටික මහරහතන් වහන්සේ විමසන්නේ මේ සම්මාදිට්ඨිය කියන්නේ ලෞකික නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි මේ අහන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉපදීමට කොතෙක් ප්‍රත්‍ය වේද්ද? මොනවද උදව් වෙන්නේ? මොනවද කාරණා තියෙන්නේ? දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාව අන්තර්ගත දිට්ඨිය ලබා ගන්න මොනවද උදව් වෙන්නේ? බලන්න මෙන්න මේක වැදගත් දෙයක්. මෙතෙන්දී සාරිපුත් මහ රහතන් වහන්සේ දෙන උත්තරේ තියෙන්නේ කාරණා දෙකයි කියනවා මෙතන අවශ්‍ය. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබන්න දැන් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ කාරණා දෙකයි, උදව් වෙන්නේ දෙකයි. ඒ දෙක තමයි පරතෝ ගෝසය හා යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ පරතෝ ගෝසය කියන්නේ අනුන්ගේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා කියලා එයා අහගන්න ඕනේ. ඒකේ වටිනාකම අහගන්න ඕනේ. ඒක උප්පත්ති මිනිසෙකුට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ නේ. අර කාමියවත් ලැබෙන්නේ නැහැ නේ. ඒක පුරුදු කරලා නිකන්නේ. හැබැයි අහලා නෙමෙයි ඒක වෙන්නේ. ඒ සහජයෙන්ම කාලයක් යනකොට පුරුදු කර හැකි කාමිය. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට ප්‍රත්‍ය දෙකක් වෙනවා. එකක් බණ ඇහිීම කියන එක. පරතෝගෝතය කියන්නේ මේ ධර්මීය මෙහෙම එකක් තියෙනවා කියලා අහගන්න ඕනේ. නැත්නම් ඉබේ පහළ වෙන්නේ නැහැ. නිකම්ම මතක් වෙන්නේ නැහැ. නිකම්ම මේ ලැබෙන්න විදිහක් නැහැ මේ. ඒක ඉන්නේ කැලේක ඉඳලා හිටි ගමන් මට තමා සෝවාන් වුණා රහත් වුණා කියන කතා සම්පූර්ණ ධර්ම විරෝධී. එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් දැන් බෝධිසත්වය කියන්නේ පෙරුම් පුරලා බුදු කෙනෙක් පහළ වෙනවා කියන කතාව බොරු වෙනවා. ඒ කියන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය එතකොට බුද්ධත්වයේදී ලැබෙනවා. ඒ බුද්ධ බුදු කෙනෙක් පහළ වෙන්නේ ගාක් සංසාරේ ගොඩාක් කල් ගිහිල්ලා. අහම්යෙන් මේක ලැබෙන්න පුළුවන් පසේ බුදුරු හාමුදුරු කෙනෙකුට. නමුත් එයාට මේක මොකද්ද කියලා අනුන්ට කියා දෙන්න බෑ කියනවා. එහෙනම් බුද්ධ ශාසනය තුළ බුදු කෙනෙක් පහළ වුණාම බුදු හාමුදුරුවෝ කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය මෙන්න මේකයි කියලා. ඒකෙන් ඒ කියන ධර්මයේ ඉගෙන ගන්න අය හදාරණ අය එතකොට අනාගතේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඔය පළවෙනි අංගය සම්පූර්ණ කරනවා. දැන් මේ පින්වතුනුත් දැන් ඔය බණ අහනකොට වෙන්නේ දැන් වර්තමානයේ හාමුදුරු කෙනෙක් බණ කියනවා. නමුත් මේ බණ කියන එක තම තමන්ට ඕනේවා කියන එකක් නෙමෙයි මේ වෙන්නේ. මීට අවුරුදු 2600කට පෙර බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක් තමයි කියන්නේ. එතකොට මේක තමයි පරතෝගෝසය කියන්නේ. අනුන්ගෙන් අහලා දැනගන්න ඕනේ. උපත්යෙන් නැතුව වෙන ක්‍රමයකින් ලැබෙන්න බෑ, හෙන්න බෑ මේක. තේරෙන්න බෑ. ඒකට හදපු බුදුහාමුදුරුවන්ගේ අනුන්ට මේ පරතෝගෝසය අකණ්ඩව මේ ධර්මයේ පවතින තමයි ශාසනයක් නිර්මාණය කරලා තියෙන්නේ. බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනයේ එතකොට විවිධ අය හාමුදුරුවෝ වෙන්න පුළුවන්, ගිහි ශ්‍රාවකයෝ වෙන්න පුළුවන්. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අනුන්ට කියා දෙදී යනවා. මෙන්න මේක තමයි පරතෝ ගෝසය කියන්නේ. ඊළඟට ඒකින් විතරක් වෙන්නේ නැහැ. මේ ලෝකෝත්තර ප්‍රඥාවාන්තරගත සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙන්න පරතෝ ගෝසයෙන් විතරක් බෑ. කාරණා දෙකක් ගැන කියනවා. අනික යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් තියෙන සීකල්පනාම. යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාර විමුක් තියට යොමු වෙච්ච සීකල්පනාව, විඥානයේ මායාවට අහු වෙච්ච සීකල්පනාව අයෝනිසෝ මනසිකාරය. ତେଣୁ විඥානයේ මායාවට අහු වෙච්ච සෑම මනසිකාරයක්ම අයෝනිසෝ මනසිකාරය. විඥානයේ මායාව බිඳපු තැනක තියෙන මනසිකාරය යෝනිසෝ මනසිකාරය. මම මේ කිව්වේ දැන් විඤ්ඤාණය කියන එක හරහා යෝනිසෝ අයෝනිසෝ අපි බෙදනවා නම් බෙදාගන්නේ කොහොමද කියලා. දැන් බලන්න අර මේවා විසඳන්න තමයි අර ඉස්සෙල්ලා ප්‍රශ්න ඇහුවේ මහා කොට්ටික මහරහතන් වහන්සේ.
අර මුලින් ඇහුවනේ නවවෙනි ප්‍රශ්නේදී අමුතු විදිහකට මොකද්ද පිරිසිදු මනෝවිඤ්ඤාණේ වෙන් කරන්න පුළුවන් මොනවද අරූපාවචරය කියලා දෙන උත්තරේදී එතන පිරිසිදු මනෝවිඤ්ඤාණය විඤ්ඤාණේ මායාවට අහු වෙලා එහෙනම් රූපාවචර හතරවෙනි ධ්‍යාන මානසික මට්ටම තුල තියෙන මනසිකාරයත් අයෝනිසෝ එහෙනම් අනුන්ගෙන් අහලා දැනගන්න ඕනේ සම්මාදිට්ඨිය ලබන්න ලෝකෝත්තර එකක් පළවෙනි කාරණේ අනික ඒ අහන එක තුලම ඒක ලබා ගන්න ප්‍රතිපදාවල් පුහුණු වෙන්නත් ඕනේ ප්‍රඥා ශික්ෂාව වැඩෙන්න ඕනේ සමාධි ශික්ෂාව තුල යෝනිසෝ මනසිකාරයක් පිහිටන්නේ ප්‍රඥා ශික්ෂාව වැඩිමින් ලැබෙන ප්‍රතිඵලයක් විදිහටයි යෝනිසෝ මනසිකාරය හටගන්නේ දැන් ওই දෙක දෙනු. දැන් බලන්න ඕකම අපිටම ගැටළු වෙන්න පුළුවන් මේ සරියුත් හාමුදුරන්ගේ උත්තරේ. දැන් සම්මාදිට්ඨිය ලැබෙන්න මොනවද ප්‍රත්‍ය වෙන්නේ කියලා අහනකොට මේ මහා වේදල්ල සූත්‍රයේදී සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා පරතෝ ගෝසේ එකක් අනික යෝනිසෝ මනසිකාරය කියලා. මේ සරියුත් හාමුදුරුවෝම මේ පින්වතුන්ට මීට කලින් මම මේ සූත්‍රයේ කියලා ඇති බුදුහාමුදුරුව අහනවා සරියුත් හාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් මේ සෝත කියන්නේ මොකද්ද සෝතාපන්න කියන්නේ මොකද්ද සෝතපත්ති අංග සූත්‍රයේදී එතකොට එතන ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙන්න මොනවද හේතු වෙන්නේ කියනකොට මේ දෙක නෙමෙයි සරියුත් හාමුදුරුවෝ පෙන්නන්නේ හතර. මොනවද මේ හතර? සෝතාපට්ටි අංග හතර. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. නමුත් මෙතෙන්දී මහකොට්ටික මහරහතන් වහන්සේ අහනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ප්‍රත්‍ය මොනවද? ලබා ගන්න උදව් වෙන්නේ මොනවද කියලා අංග දෙකයි කියන්නේ. ඇයි මේ මෙහෙම වෙනසක් වුණේ? එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ ස්ථාන දෙක ධර්මයේ වෙන වෙනස් නේ කියලා. වෙනස් නෑ මේක. මෙතන කියන්නේ මේ කතා කරන ප්‍රඥාව බලන්න මොකද්ද ඉස්සෙල්ලා ප්‍රඥාව කියන්නේ ලෞකික ප්‍රඥාව ගැන කතා කරන්නේ නෑ. මුලින්ම කතා කරන්නේ ලෝකෝත්තර ප්‍රඥාව ගැන. මේ සාකච්ඡාව කරන්නේ ඉහළ මට්ටමක. මෙතන ඉන්න අයගේ ඔය දැන් බලන්න සත්පුරුෂය හම්බෙලා නැද්ද මේ සාකච්ඡාවේ? දැන් මේ සාකච්ඡාව පවත්වන දෙන්න අසත්පුරුෂයද? එතන ඉන්න අයට දැන් සත්පුරුෂය මුණ ගැහෙන බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදී ඒ ශාසනයේ මහණ වෙච්ච කවුරු හරි ඉන්නවා නම් එයාට සත්පුරුෂය හම්බෙලා නැද්ද? දැන් මේ සාකච්ඡාව පවත්වන සරියුත් හාමුදුරුවෝ සත්පුරුෂයෙන් නෙවෙයිද? මේ ධර්මයේ ප්‍රයෝජන ගත්ත කෙනෙක් නෙවෙයිද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරියට කියන්නේ නැති කෙනෙක්ද මේ? මහා කොට්ටික මහරහතන් වහන්සේ සත්පුරුෂයෙන් නේද? එහෙනම් ඒක අවශ්‍ය නෑ දැන් මෙතෙන්ට. මේ ඉන්න එදාට සත්පුරුෂ ආශ්‍රයක් ඕනේ. එතකොට අලුතෙන් හොයන්න යන්න එපා. ඒගොල්ලෝ අලුතෙන් හොයන්න ගියොත් ඔතන ඉන්නේ හාමුදුරුවෝ යන්නේ වෙන ආගමික නායකයෝ පස්සේ. ඒක අහක් කරා. එතකොට ඒක වැඩක් නෑ. මේ එතන ඉන්න අයට වැඩක් නැහැ. රාතනිය පැවිදි වෙච්ච අයට වැඩක් නැහැ. සත්පුරුෂය හොයන්න දෙයක් නැහැ. දැන් හම්බ වෙලා ඉවරයි. එහෙනම් සත්පුරුෂ ආශ්‍රය කියන එක අහක් වෙනවා. ඒක ඕනේ නැහැ. දැනටමත් තියෙන දෙයක්. අලුත් ඒවා හොයන්න ඕනේ. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ඇත්තටම අමුතු දෙයක් නෙමෙයි. සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාවේ තියෙන ගුණ. දැන් ඒ දෙකත් මේ හාමුදුරුවන්ට නැද්ද? තියෙනවා. එහෙනම් ඉතින් ඇයිද වැඩක් නැහැ. එහෙනම් තව හැදිලා නැත්තේ මොකද්ද? හැදිලා නැත්තේ යෝනිසෝ මනසිකාරේ නැහැ. සමහර අයට දැන් මේ ශික්ෂා පුරුදු වුණාට යෝනිසෝ මනසිකාරේ ලැබෙන මට්ටමට තව පුහුණුව සාර්ථක වෙලා නැහැ. ඒ පුහුණුව අසාර්ථක වෙන්න උදව් වෙලා තියෙන්නේ වැරදි දැනීමයි. වැරදි දැනීම අහක් කරගන්න එහෙනම් නිවැරදි ධර්මයේ ආයෙ ඉගෙන ගන්න ඕනේ. එහෙනම් බණ ඇහිීම වැදගත් වෙනවා. දැන් ඒක නිසා මෙතන උත්තරේට අර සම්මාදිට්ඨිය අංග නැත්නම් සම්මාදිට්ඨියට
ලැබි රමාධිත්‍යය ලබාගන්ඩ පත්තය වෙන කාරණා දෙකක් තියෙනවා යෝනිසෝ මනසිකාරයයි පර්තෝ ගෝෂයයි. දැ මේක වර්තමාන සමාජය උගාක් වරද්දගෙන ඉන්නවා. ඔහ එකක් අත්තරල ද යෝනිසෝ මනසිකාරයහක් කරනවා එහින්න ඇතිනිද හදනවා දැ සැරියුත් හාමුදුරුත් දේශනා කරලා තියෙනවා සෝවාමෙන්ද රම්මාධිත්‍යය ලබන්න බණ අහන්ඩ මෝන වන හාලමයි සෝවාගේ බණ හාල විතරත් සෝවාන් වෙනවා කියලා කොහෙවත් ධර්මී නෑ. බනහල විතර සෝහවෙන්ඩ බෑගාට යෝනිසෝ මනසිකාරය උපදවන්න ඕන. හැබැයි කෙනෙකුට මෙහෙම වෙන්ඩ පුළුවන් තමන් අතීතියේ හෝ පුරුදු කරපු අවස්ථාවක හෝ යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ ප්‍රඥා ශික්ෂා පුරුදු වීමෙන්. එනම් යාළඟ සීලිය සීලගුණේ තිබිලා සමාධි මට්ටමකට දක්වා ඒ කරන භාවනා දියුණු වෙලා ප්‍රඥා ශික්ෂාව වැඩිච්චේ කෙනෙක් වෙනවා. නමුත් යෝනිසෝ මනසිකාරයේ නැහැ එවලි. ඒ පුද්ගලයේ බණහනකොට අර වඩපු සතිපට්ඨාන කමටහනක් උදා වෙලා සමහර විට යෝනිසෝ මනසිකාරයේ ලැබෙන්න පුළුවන්. දැන් ඒවත් වෙලා තියෙන බුදුහාමුදුරන් ජීවමාන කාලයේදී විතරයි බොහෝ විට. ඒක නිසා මේ වර්තමානයේ ඉන්න ශ්‍රාවකය දැනගන්න ඕනේ මේක අපි පුහුණුවෙන්ම ලබා ගත යුතුයි. හැබැයි පුහුණුවෙන් ලබා ගන්න බෑ අපිට අනුන්ගේ උදව්වක් නැතුව. මේ සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේකයි අපි හිතන දිට්ඨියක් නෙමෙයි කියලා ඉගෙන ගන්න වෙන්නේ තමන්ට ඉගෙන ගන්න බෑ තනියි. ඒකට බණ අහන්න ඕනේ. කාගේ බණද? බුදුහාමුදුරන්ගේ බණ අහන්න ඕනේ. එහෙමනම් වර්තමානයේ ශ්‍රාවකයේ කිව්වට ඒ ශ්‍රාවකයා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මේ නම් එතන ඔය පරතෝ ഘോഷය තියෙනවා. එතකොට ලංකාවේ මේ ශාසන සම්ප්‍රදායේ සියලු මහාමුදුරුවෝ උත්සාහරන් තියෙන්නේ උත්සාහ ගන්නෙත් බුදුහාමුදුරන්ගේ වචනේ වෙනස් නොකර තමන්ට හැකි පමණ ඒ ධර්මයේ පැහැදිලි කරන්න අනිකුත් ශ්‍රාවකයන්ට. මං හිතන්නේ එහෙම නැතුව කවුරුවත් ලංකාවේ බණ කියනවා කියලා එහෙම කියනවා නම් එයා වෙන ව්‍යාජ සංකල්පනාවෝ වෙන කක් හරි කුමන්ත්‍රණයකට බණ කියන අය වෙන්න ඕනේ. එහෙමයි ලංකාවේ අඩුයි. ඉතින් ඒක නිසාවෙන් මේ පින්වතුන්ට ඔය පරතෝ ഘോഷය කියන එක අද ඊය ලැබිච්ච එකක් නෙමෙයි. උප්පත්ති ඉඳලා ගමේ පන්තලේ හාමුදුරුවන්ගේ ඉඳලාම ලැබුණේ ඕක තමයි. එතන යෝනිසෝ මනසිකාරය ලබා ගන්න පුහුණුවකින් ඕනේ. ඒක තමයි මේ පුහුණුව. දැන් ඔන්න 12 වෙනි ප්‍රශ්නයකටත් උත්තර කිව්වා අපි. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නයත් මේ ගාවම කෙටියෙන් අරගන්න වෙනවා. ඊට පස්සේ අහනවා ඔන්න ගැටලු ටිකක්. ඒ කියන්නේ මෙතන තියෙනවා ගැටලු කියන්නේ මෙතන ගොඩක් විස්තරයක් අහනවා. ඒ විස්තරේම ගන්න නැතුව ගියෝ ගන්න මෙන්න මේකයි මේක සරල කරපන් තියෙන්නේ. මහකොට්ටික මහරහතන් වහන්සේ අහනවා දැන් එහෙමනම් සම්මා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලබා ගන්න උදව් වෙන්නේ ඉස්සෙල්ල රත්නේදී යවන්නේ මොනවද කාරණාපත්ති වෙන්නේ කියලා. එතකොට පරතෝ ഘോഷයයි අනුන්ගෙන් අහලා දැනගන්න ඕනේ. ඒ වගේම එයා ශ්‍රාවකයා පුහුණුවෙන් ලබා ගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. ওই දෙක ලැබුවාට පස්සේ පරතෝ ഘോഷය සම්පූර්ණ වෙලා යෝනිසෝ මනසිකාරයත් ආවම ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහළ වෙනවා කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් බවට හැරෙනවා. ඒ කියන්නේ සෝවාන් වූ පුද්ගලයෙක් බිහි වෙනවා මේ ශාසනේ. එහෙනම් මේ ශාසන ඉතිහාසයේම සෝවාන් වුණේ ඔය ක්‍රමයට හැර වෙන ක්‍රමයකට වෙන්න බෑ. තම තමන්ට අලුත් ක්‍රමයක් තියෙන්න බෑ. එහෙම අලුත් ක්‍රමයකින් සෝවාන් වෙනවා කියලා කියනවා නම් ඒක මේ ධර්මයේ කියන බුදුහාමුදුරුවෝ පෙන්නන ප්‍රඥා විමුක්තිය ලක්ෂණයක් නෙමෙයි. ඒක අර විඥානයේ මායාවේ ලක්ෂණයි. විඥානේ මායාවට අහු වෙන්නේ නැතුව එහෙනම් අපි යන්නත් දැනගන්න ඕනේ. ඊට පස්සේ සෝවාන් වෙච්ච පුජ්‍යලයක් බිහි වුණාම ඊළඟට මොකද්ද? අවසානයේ සංසාර විමුක්තිය සෝවාන් වූ පුජ්‍යලය තුළ 100%ක් විද්‍යාමාන නැහැ. සංසාරයක් එයාට තියෙනවා තව. සංසාර විමුක්තිය විද්‍යාමාන වෙන්නේ රහතන් වහන්සේගේ. රහතන් වහන්සේගේ ස්වરૂපය එයාගේ විමුක්තියක් තියෙනවා. සෝවාන් වෙච්ච පුජ්‍යලයට විමුක්තියක් තියෙනවා. හැබැයි සෝවාන් ඵලෙදී දුක නැති තැනක් තියෙනවා. සෝවාන් ඵලෙදී රහතන් වහන්සේගේ සම්පූර්ණ විමුක්තියක් තියෙනවා. ඒ විමුක්තිය තමයි රහත් ඵලය. ඒ විමුක්තියට කියනවා ප්‍රඥා විමුක්තිය. ප්‍රඥා විමුක්තිය
දැන් මේ මහා කොට්ටික මහ රහතන් වහන්සේ අහන්නේ දැන් තියනවලු චිත්ත විමුක්ති නැත්නම් හේතෝ විමුක්ති ලැබෙනවා අර සමත භාවනාවේ. ඒ හේතෝ විමුක්ති ලැබෙනවා. ප්‍රඥා විමුක්තිය ලැබෙනවා සම්මාදිටිලාභියෙකුට රහත් වුණාට පස්සේ සෝවාන් වෙච්ච කෙනාට. එතකොට මේ හේතෝ විමුක්තිය ආකාරي උපරිම මට්ටමේ තියෙන හේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්ති කියන දෙක නැත්නම් රහත් භාවයටපත් වෙන්න මොනවද උදව් වෙලා තියෙන්නේ? මොකද්ද උදව් වෙන්නේ? දැන් ඉතලා සම්මා දිට්ඨිය සෝවාන් වෙන්න උදව් වෙන්නේ පත්‍ය දෙකයිනේ. එකක් තමයි පරතෝ ගෝසය වනහීම. දෙවෙනි එක යෝනිසෝ මනසිකාරය. ඉතින් සෝවාන් වෙච්ච කෙනා රහත් වෙන්න මොනවද උදව් වෙන්නේ නැහැ. මොකද මේක තමයි සරල ප්‍රශ්නේ. මේක වැදගත්. මෙතෙන්දී සරියුත් හාමුදුරුව පෙන්නනවා කාරණා පහක් උදව් වෙනවා කියලා. එහෙනම් සෝවාන් වෙච්ච කෙනාට රහත් ඵලය සංසාර විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලබා ගන්න උදව් වෙනවා කාරණා පහ. ප්‍රත්‍ය වෙනවා, උදව් වෙනවා, අනුග්‍රහ දක්වනවා. ඔය ඕන එක. මොනවද මේ කාරණා පහ? පළවෙනි කාරණේ තමයි තමන්ගේ සීලය, රකින්න සීලය, සීල අනුග්‍රහය. මේක අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ දුස්සීල වෙන්න වෙන්න දැන් සෝවාන් වෙච්ච කෙනා තව දුරටත් දැන් සීලවන්තකම සෝවාන් වෙච්ච කෙනා වුණත් අකුසල් කරමින් යන්න පුළුවන්. අර කරන්නේ නැති මොනවද? සතරපායේ උප්පත්ති ලබන මට්ටමේ අකුසල් නැති එක විතරයි. අකුසල් ශූන්‍ය වෙච්ච කෙනෙක් නෙමෙයි සෝවාන් වෙච්ච කෙනා. කායික අකුසලුත් වාචික අකුසලුත් විදිහට නැති වුණාට සංකල්පී වශයෙන් අකුසල් සිදු කරනවා යා. ඕනම් කර හැකි. එතකොට එයාට සෝවාන් තත්ත්වෙන් ඉහළට යන්න බෑ. තව දුරට සීල් රකින්න උනන්දු වුණේ නැත්නම් එයා. ඒ කියන්නේ සීල අනුග්‍රහය. ඒ වගේම බණ අහන්න වෙනවා. Taman ara වැරදි දික්කිය වල හැමදාම ඉන්න ඕනේ. එතකොට බණ ඇහිීමේ උදව්ව තියෙනවා. තව තවත් ධර්මය අහන්න ඕනේ. ඕවන් කියවෙනගෙන සෝවාන් කියනත් බණ අහන්න ඕනේ ඉදිරියේ දිනුවට යන්න. බුදුහාමරගේ ධර්මයේ තව තව අහන්න ඕනේ. ඇහුවේ නැත්නම් තමන් වැරදි දිට්ඨියක ඉන්නවා නෑ. ඒ වැරදි දිට්ඨිය හදාගන්න ක්‍රමයක් නෑ. එතකොට සෘතමී අනුග්‍රහය කියනවා බණ ඇහිීමට. අතන අර පරතෝ ගෝසය කියන එකම තමයි මෙතන මේ තව දිනු වෙලා තියෙන්නේ. තුන්වෙනි අනුග්‍රහය සාකච්ඡා අනුග්‍රහය. බණ ඇහුවත් බෑ. තියෙන ප්‍රශ්න කමඨහණි ප්‍රශ්න වෙන්න පුළුවන්. කරන භාවනාවේ ප්‍රශ්න වෙන්න පුළුවන්. තේරුම් ගත්තේ විලාසය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒවා නිරාකරණය කරන්න බණ ඇහුවට බෑ. ඒකට සාකච්ඡා අනුග්‍රහය ඕනේ. ඊළඟට ඒක විතරක් බෑ. ඊගාට සමත අනුග්‍රහය. සමාධිය මට්ටම දියුණු වෙලා තියෙන. සමාධිය කියලා දැන් සමත භාවනා කිරීම නෙමෙයි මේ කියන්නේ. අර නීවරණ යටපත් කරපු අවස්ථා එන කමඨහනක යෙදෙන අවස්ථා වැඩි කරගන්න ඕනේ. සමාධි අනුග්‍රහය. අවසානයක විදර්ශනා අනුග්‍රහය. ඒතර පහ ඔය විදිහට ඇන්නේ. මොනවද? සීල අනුග්‍රහය, සුතමී අනුග්‍රහය කියන බණ ඇහිීම, ධර්ම ශ්‍රවණය, ඊගාර ධර්ම සාකච්ඡාව, සමත අනුග්‍රහය කියන්නේ සමාධිය පවත්වා ගන්න උත්සාහය. බලපලක් කරනකොට සමාධිය දියුණු වෙන්නේ නැහැ. ඒකින්ද තෝරගත්ත කාලේක අර පුහුණු කරන භාවනාව කරන්න ඕනේ කියන්නේ ඒකයි. ඒකෙන් එක්ක සමාධි ගුණයේදී භාවනා කරනකොට නැත්නම් ඊට වැඩිය මේ විපස්සනා ගුණයට එන්න පුළුවන්. ওই දෙකම ඉන්න එතකොට තමන් ප්‍රතිපත්තාන භාවනාවේදී එකම වෙලාවක. ඒ කියන්නේ එකම අවස්ථාවක තියෙන්නේ. එක්ක සමාධි ගුණයේ විතරක් තියෙන මට්ටමක කමටහන තියෙනවා. භාවනා කරන කාලයේ රඳාපවතිනවා විතක සමාධි ගුණේ හා ප්‍රඥා ගුණ දෙකම තියෙන අවස්ථාව එනවා. ඉතින් ඒකටත් කරන්න දෙන්නේ ඔයගොල්ලෝ වැඩියෙන් භාවනා කිරීමයි. එතකොට මේ කාරණා පහ. මේ පහ අනුග්‍රහ ලැබීමෙන් තමයි සෝවාන් වෙච්ච පුජ්‍යලයා රහතන් වහන්සේ බවට හැරෙන්නේ. දැන් එන්න ඒක තමයි ඔය 13 වෙනි ප්‍රශ්නේ දක්වා දැන් අපි සාකච්ඡා කරා. මේ දක්වා සාකච්ඡා කරා. එතකොට මතක තියාගන්න තව දෙයක් තියෙනවා.
අර චේතෝ විමුක්තිය කියලා මෙතන වචන තියෙනවා. ඒක විඥාන මායාවෙන් හැදෙන විමුක්තියක්මයි. නමුත් ඒක බුදුහාමුදුරුව පෙන්නන්නේ නරක විමුක්තියක් නෙවෙයි. එතන සංසාර දුක ප්‍රකට නැහැ. ඒක වැදගත්. ඒක තමයි සමතනුග්‍රහය කියලා කියන්නේ පළක් වෙලාවදී. කොහොම හරි ඒ විඥානේ චිත්ත චේතෝ විමුක්තිය කියන විමුක්තිය ලැබෙන්න අනුග්‍රහය තියෙන්නේ හතරයි. ඒකට සීල අනුග්‍රහය ඕනේ. කායෙන් හරි ඒ ගැන ධර්මයේ ගැන ඉගෙනගෙන තියෙන්න ඕනේ. රූපාවචර අරූපාවචර මානසික தත්ති ගැන. එන්න මුලා වෙනවා. ඒ ගැන ගුරුවරු එක්ක සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. ඒක තමයි සාකච්ඡා අනුග්‍රහය. සමත කමඨහන් වඩලා තියෙන්න ඕනේ. එතකොට චේතෝ විමුක්තිය ලබන්න විදර්ශනා අනුග්‍රහයක් ඕනේ නැහැ. විදර්ශනා අනුග්‍රහයෙන් ලැබෙන විදර්ශනා භාවනාවකින් ලැබෙන ඵලයක් නෙමෙයි. ඒක චිත්ත විමුක්තියක් විදිහට සලකනවා. විඥානයේ මායාවට අහුවෙච්ච විමුක්තියක් ඒක. තවත් සංසාරයක් ඉතුරු කරනවා. නමුත් ප්‍රඥා විමුක්තිය කියන්නේ විඥානයේ මායාව ඉක්මෝලා ප්‍රඥා චෛතසිකයේම සංවර්ධනයකින් ලැබෙන ප්‍රඥා විමුක්තියයි. ඒකෙන් තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ආර්ය පුජ්‍යලය බිහි වෙන්නේ. දැන් එහෙනම් මේ පින්වතුන්ට අද දවසේ මේ දේශනාව මේ විදිහට අවසන් කරනවා. අපිට එතකොට ලබන දේශනා පවයේ දවසේ කතා කරන්න තියෙන්නේ 14 වෙනි ප්‍රශ්නේ ඉඳලායි. ඒක වෙනස් ස්වරූපයකට යනවා. දැන් එන්නේ එන්නම මේ ප්‍රශ්න වලේ ගැඹුරු තැන් වලට තමයි යන්න වෙන්නේ. ඉතින් මුල් කොටස් ගැන අනවබෝධයෙන් ඉස්සරහ කොටස් ගැන තීන්දු ගන්න, තේරුම් ගන්න, වටහා ගන්න අපහසු වෙන නිසාවෙන් නැවත නැවත ඒවා බලන්න, අහන්න. එතකොට ලබන පොයි දවසේ අපි එතන ඉඳලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ ප්‍රශ්න සාකච්ඡාව එකට පමණ අපි පවත්වන්න උත්සාහ ගන්නෙ. ඒ වෙලාවටයි යොදාගෙන තියෙන්නේ. මොනවා හරි ගැටලු තියෙනවා නම් 12න් ඉස්සෙල්ලා ඒ තුසර කනෝනා මහත්මියට ලැබෙන්න සලස්වන්න. එතකොට එකට වෙනකොට මට ලැබුණාම තමයි ඒක සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දවල් එකට නැවත හමු වෙන තෙක් අපි වැඩසටහන මේ විදිහට නවත්තනවා. හැමදිනාටම මේ සමාදන් වූ සීලය සීල අනුග්‍රහයක් වෙලා, ඒ වගේම මේ දේශනාවල් ධර්ම ශ්‍රවණ සුතමේ අනුග්‍රහයක් වෙලා, ඒ වගේම සාකච්ඡා කරන ප්‍රශ්න සාකච්ඡා අනුග්‍රහයක් වෙලා, වඩන කමඨාන සමත අනුග්‍රහයක් වෙලා, ඒ වගේම වඩන කමඨානම විපස්සනා අනුග්‍රහය වෙලා, බුදුහාමුදුරෝ දේශනා කරපු මේ සම්මාදිට්ඨිය ලබා ගන්නම තව තවත් මේ ධර්මයේ හේතු වාසනා වේවා කියලා ආර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි.